හරි එක. එහෙනම් ඔන්න අපි පටන් ගන්නවා. අපි තෙරුවන් නමදලා පන්තිය පටන් ගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. කිතේරුවන් සරණයි. ඕගොල්ලෝ රෙකෝඩින් එක දිහා බලන්න මට පේන්නේ නැති නිසා මම දැන් මේ මොඳ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. රෙකෝඩින් එක කට් වෙනවාද කියලා ඔබ නිකන් බලන්න. ස්ක්‍රීන් ෂෙයා කරගෙන ඉන්නම්. ආයතන පන්නේ පිටුකේ. හරි. දැන් මම ඉස්සෙල්ලම පටන් ගන්න ශ්‍රීවිදි මහත්මේ, එදා අපිට ප්‍රශ්නයක් ආවනේ දබුද්මිට ඔබට වෙන්නේ ඔක්කොට වෙන්නේ නැති. ඇයි මේවවලම දැන් මෙතන බැලුවොත් මේකෙන් අන්‍ය වූ සිත් ටික නවත් අබ්බා පැත්තට ගන්නවනේ නේද? දැන් මේකෙන් මොනවා හරි දැන් මෙතන මෙතන සිත් ශ්‍රීවිදි මහත්මේ ඉන්නව නේද? ඔබතුමීට මාව ඇහෙනව නේද? ශ්‍රීවිදි මහත්මේ මයික් එක මේ අන්මියුට් වෙලා නැහැ. තාම ශාන්තිකා මහත්මිය එතන ඉන්නවද? පොඩ්ඩක් එළියට ගියාද දන්නේ නැහැ. මොද මේක මම කතා කරන්නේ එතුමීටමයි. දැන් එනං එතුමී එනකන් ඉන්න. ඔව් එතුමීටමයි මේක මේ එතුමීට නේද ප්‍රශ්නේ ආවේ. හැබැයි අනිත් අයටත් ප්‍රශ්නයක් ඇති. එතකොට මට එතුමී එනකන් මේක පටන් ගන්න බෑ. මම ලකෝට සසන ඕකේ ප්‍රශ්නයක්. ඕකේ ඔයා කිව්වා එක එක දෙකටම එක පොදු නිසා ඔහොම දානවා කියලා කිව්වා. මේක මේ පොදු දැන් මෙතන මම කොහොමද ගන්නෙ මේ මේ අපි හැම වෙලෙම ගන්නෙ මේකෙන් අන් දැන් මෙතන තිරන් නවත්තබ්බා කියලා දස ආයතන නවත්තබ්බා කිව්වහම ආයතන 10ක් නවත් මේ කලින් කරපු එකක් ගන්නෙ. උන ආස්සව ආස්සව සම්පයුක්ත දුකේ දස ආයතන නවත්තබ්බා ආසවාචේව සාසවාති. ආයතන 10ක් ආසවාචේව නම් සාසවා කියලා නොගත යුතුයි. එතකොට ආයතන 10 තමයි ඕලාරික රූප ආයතන 10. ඊළඟ පදේ තියෙනවා ආසවාචේව චේව නොච ආසව සම්පයුක්තා චේව නොච ආසවාති. ඒ කියන්නේ මෙතන තීපි තීපි කියලා දෙපැත්තම මේ ආසවා චේව දම් ආසව සංප්‍රයුක්තා චේව නොච ආසවාති. ඒ කියන්නේ ඒ ආයතන 10මම ඒ දස ආයතන ආසව සංප්‍රයුක්තා චේව නොච ආසවාතිවි. ආයතන 10ක් ආසව සංප්‍රයුක්තා චේව ධම්මා නොච ආසවා කියලා කියන්න. ඒ කියන්නේ ආසව සංප්‍රයුක්තා චේව ආචන් නොච ආසව නොච ආසවා කියන නොකිව යුතුයි. පද දෙකටම නොකිව යුතුයි. ඒක හොයන්නේ දෙපැත්තෙම මෙහෙම තීපි කියලා දෙමුනොත් ඒ පද දෙකම මේ දස ආයතන නවත්තබ්බා වලට අයිති. ඒ විදිහට හිතාගන්න ඔයා. හරිද? එතකොට දෙපැත්තටම අයිති දෙපැත්තටම නොකිය යුතුයි කියු හින්දා මෙන්න ෆුල් එකේ මෙතන හරහට ක්‍රොසින් ලයින් එකක් දාලා නැතුව මෙතන මෙහෙම දාලා තියෙනවා. ඊළඟට තියෙනවා ධම්මායතන නවත්තබ්බා ආසවා චේව ආසව සම්පුත්තාති. ධම්මායතනයයි කියලා නොකිව යුතුයි කියනවා. ආසව ආසව චේව ධම්මා ආසව සම්පිට්ඨාච කියලා. එතකොට ඒ මොනවද ධම්මායතනේ අනායතනේ මනායතන නවත්ත බමනායතනය කියලා නොකිය යුතුයි කියලා. එතකොට නොකිය යුතු වෙන්නේ මොකද්ද? සිත් 89. මනායතනය කියලා නොකිය යුතු වෙන්නේ. එතකොට මනායතනේටයි සිත් 89ක්නේ. නොකිය යුතු වෙන්නේ සිත් 89. එහෙනම් මෙතන සිත් 89 දැම්ම. ඊළඟට මනායතනයක් සිය ආසව සම්පිට්ඨං චේව නොච ආසව. මනායතන ආසව සංප්‍රයුක්තා චේව නොච ආසවා කියලා කිව යුතුයි කියනවා. හරිද? ඒ මොකද්ද? අපේ අභිදෙය්‍යාර්ථ පෙරලා ගන්න ඕනේ. කාට හරි උතන දිග ඇරගෙන නැත්නම් කෙනෙක් අභිදෙය්‍යාර්ථ කියන්නේ. එතකොට මම කියවන්නම්. ඒ අභිදෙය්‍යාර්ථ වල තියෙන අකුසල් සිත් 12ක් දෙවනි පදේ. දෙවනි පදේ අභිදෙය්‍යාර්ථ වලට අකුසල් සිත් 12ක් කියනතර මනායතනේ වත්තබ්බා. වත්තප්පා කියන්නේ කිව යුතුයි පැත්තට. එතකොට අකුසල් සිත් 12 දැම්මා. ආයි කියන මනායතනයන් සියන්න මත්තබ්බා ආසව සම්ප්‍රයුක්තං චේව නොච ආසවාති. මනායතනය කියලා නොකිව යුතුයි කියනවා. ආසව සම්ප්‍රයුක්තා චේව නොච ආසවා. එතකොට මේ නොකිව යුතුයි කියන්නේ මේ පදයට අයිති වෙන්නේ නැහනේ. සිත් 89 අකුසල් සිත් 12 පැත්තකට දැම්මාම අකුසල් සිත් 12 වර්ධිත ඉතිරි සිත් 77.
නොකිව යුතුයි. ඒතකොට මන ආයතනේ නොකිව යුතු පැත්තට මේ දෙකම පිරීලා තියෙන්නේ. මේකට මුකුත් නැහැ. කිව යුතු පැත්තට නැහැ මේ පදේදී. ඊළඟට ආයි ධම්ම ආයතනක්. සිය ආසව චේව ආසව සම්පයුත්තා තංච සිය ආසව සම්පයුත්තං චේව නොච ආසව. ඒ කියන්නේ ධම්ම ආයතනේ මේ පදේටම කිව පද දෙකටම කිව යුතු පැත්තක් තියෙනවා. ඒ මොකද්ද අපි අභිදී අර්ථ පෙරලා ගන්න. ලෝභ මූල සිත්තටේ සම්පයුක්ත ලෝභ දිට්ඨි මෝහ කියන චෛතසික තුන. ඊළඟේ පදේ අභිදේය අර්ථ පෙරලා ගත්තාම දිනවා ධම්මායතනෙට අයිති වෙන කොටසක්. ඒ මොකද්ද? අකුසල සිත් 12 සංයුක්ත ආසව වර්ජිත චෛතසික 24. දැන් අපේ අභිදේය අර්ථ මේ සම්පූර්ණයෙන්ම මෙතන පිරලා තියෙන අපේ අභිදේය අර්ථ වලින් ධම්මසංගිනී ප්‍රකරණේ මේ පදේට අදාළව තියෙන අභිදේය අර්ථ වලින් තමයි මේක සම්පූර්ණ වෙලා තියෙන්නේ. නවත්තබ්බා නවත්තබ්බා වලට තියෙන්නේ මේකෙන් පරිබාහිර. එතකොට මේකෙන් පරිබාහිරව අපි දැන් මේ ටික පිරෙව්වනේ ධම්මායතනෙට තියෙන සියනවත්තබ්බා කියන පද දෙකටම. එතකොට මොකද්ද කියන්නේ? මේ ලෝභ මූල සිත් ඇටේ සංප්‍රයුක්ත ලෝභ දිට්ඨි මෝහ කියන චෛතසික තුන මේ පදයට අයිති. එතකොට මේ සිත් 89ට සංප්‍රයුක්ත වෙන චෛතසික 52ක්. නමුත් 52ම වර්ජිත කරන්න බෑ. මොකද මේ පදයට මේ තුන අයිති. එහෙනම් ඒ තුන පැත්තකට දානවා. ලෝභ මූල සිත් ඇටේ සංපයුක්ත ලෝභ දික්ති මෝහ වර්ධිත චෛතසික 50. මේ චෛතසික 50 කියලා දාලා තියෙන්නේ මට ඇරදිලා නෙමෙයි, තුනක් අඩු කරලා ඔයගොල්ලෝ බලයි ඇයි 50 කියලා දැම්මේ. මෝහ චෛතසික තියෙන ලෝභ මූල සිත්තල විතරද තියෙන්නේ? මෝහ මූල සිත්තලක් තියෙන, දෝෂ මූල සිත්තලක් තියෙන. ඒක නිසා මේක අඩු කරන්නේ නැහැ 50ම. මේක මේ සිත් ඇටේ අඩු වුණාට දෝෂ මූල මෝහ මූල සිත්තල මෝහේ තියෙන හින්දා අපිට ඒක මෙතනින් අඩු කරන්න බෑ. ඊට අමතරව මෙතනින් ඉතුරු වෙච්ච රූප ටික තියෙනවානේ, ඒක මෙතෙන්ට දැම්මා. නිර්වාණයත් එක පදයකටවත් අයිති වෙලා නැහැ, ඒකත් දැම්මා. ඊළඟට මෙතන තියෙනවා ඊළඟ පදේ නවත්තබ්බා වලට ගන්න අකුසල සිත් 12 සංයුක්ත ආසව ධර්ම වර්ජිත. ආසව ධර්ම මේ පදයට ඇවිල්ලම නැහැ. එහෙනම් අකුසල සිත් 12 සංයුක්ත ලෝභ දිට්ඨි මෝහ කියන චෛතසික තුන නොකිව යුතුයි කියන පැත්තට යනවා. හරි, මේ පදයට නොකිව යුතුයි වර්ජිත කරලා තියෙනවා. ඊට අමතරව වර්ධිත මේ නවත්තබ්බා පැත්තේ තිනවා අකුසල් සිත් 12 වර්ධිත සිත් 77. ඒ කියන්නේ මේ පෙර සඳහන් සිත් 77 සංප්‍රයුක්ත වෙලා දෙනවා චෛසික 38. මොකද අකුසල් නැහැනේ චෛසික 38. ඊට අමතරව මෙතනින් එනවා සුකුම රූප 16යි නිර්වාණය පදයට අයිති නැහැ නිර්වාණය. ඔන්න ওই විදිහට තමයි අපි බෙදුවේ වත්තබ්බා නවත්තබ්බා. ඉතින් ශ්‍රීමති මහත්මියගේ ප්‍රශ්නේ උනේ ශ්‍රීමති මහත්මිය දැන් ආවද දන්නේ නැහැ. ශ්‍රීමති මහත්මිය ඉන්නවද? ඊළඟ මේ පදේදී එතකොට නවත්තබ්බා වෙන්නේ ඇයි එහෙම නොගත්තේ? දැන් මෙතන බලන්න මේ පදේ දැන් මෙතන අපි අරගත්තේ නෑ කෙලින්ම. දැන් මේ දුකේ බලන්න ඕගොල්ලෝ. සප්පදේශ උනේ අකුසල් සිත් 12යි දෝෂ මූල මෝහ මූල සිත් 4යි මෝහය වර්ධිත චෛතසික 27යි. මේ දෙකින් තමයි සප්පදේශ උනේ. ඇයි මේ මෙතෙන්දි විතරක් සප්පදේශ වෙච්ච? ඒ කියන්නේ ත්‍රිකේ පොදු පද දෙකටම පොදුවේ අයිති වෙච්ච නැති ඒවයි මෙතන ගත්තේ කියලා ප්‍රශ්නයක් ශ්‍රීමති මහත්මියනක. මේ 6 වෙනි ආසව ආසව ඕග ජෝග නීවරණ හැම එකේම ඒ විදිහයි. ඇයි කියලා ඇහුවා. ඒකට උත්තරේ වන්දන මේක හදනකොට මේ තනි කර එක පදයකින් හදන්න බෑ. මේකට යන්න ඕනේ ධාතු පඤ්ඤපුච්චකේ හදනකොට. මට තේරුණා දැන් මේ ලෝකෝත්තර සිත් 8 සංපයුක්ත චෛතසික ලෝකෝත්තර සිත් 8 එනවනේ මනෝ විඥාන ධාතු කියලා. දැන් මෙතන සෝලස ධාතු, ද්වේ ධාතු. එතකොට තමයි ධාතු 18 වෙන්නේ. 16යි 2යි 18යි. සමහරට ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැතුව ඇති ධාතු වලට ආවේ නැති හින්දා. නමුත් මේ ප්‍රශ්නේකට උත්තර දෙන්න ධාතු පැත්තට යන්න වෙනවා. මේක හදනකොට මම හැම අවස්ථාවෙම ධාතුත් කම්පයා කර කර හදන්නේ. මොකද එක පදයකට ඔව් කියන්නේ අපි ආසව ඒ දුක පැත්තට තාම ආවේ නෑ නේද? දුකවල අපි ඉවරත් දුකවල අපි නතර කරා. නෑ, අපි පැත්ත නේද ලක්ෂ්මී? අපි මං හිතන්නේ අද කරන්න ඕනේ මේ අපි කරන්න ඔයා කතා කරන්නේ ධාතු කතා. මේ ධාතු කතා නෙමෙයි මේ විභංග ප්‍රිවිෂන්, මේ විභංගේ පඤ්ඤ මුච්චකය. අද සිකුරාද නෙමෙයි මම අද බදාදා.
විභංග පංචපුංචකේ පංචපුංචකේ ස්පෙලිං ප්‍රොනවුන්ස් කරන වැරදුනා රිවිෂන් පන්ති. පංචපුංචකේ රිවිෂන්. රිවිෂන් එක අපි මේ. එතකොට අපි පරාමාස ගොච්චකේ තමයි පටන් ගන්න තියෙන්නේ. ඔබ තුමේ ගිය සතියේ පන්තියේ හිටියද? ඔව් ගිය සුමානේ මම හැමදාම හිටියා. හිටියනම් ගිය සුමානේ මේ ටික කරා අපි. ඒ අතන නැවැත්තුවේ ධාතු කතාවල මට හොඳට මතකයි මග්ගාරම්මන්ත්‍රකෙන් තමයි නැවැත්තුවේ. හරි. දැන් එතකොට ඔබතුමිය පොඩ්ඩක් මතක් කරන්න. එතකොට දැන් මෙතනදී බලන්න 16 කියන්නේ 16යි 2 ධාතුව කියන්නේ 2යි 18. හරිනේ? දැන් මෙතන මේ 16 ධාතුව කියනකොට මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතනට අපිට හැදෙන්නේ දස ධාතු, ඒ කියන්නේ රූප ධාතු 10යි, ද්වි පංච විඥාන ධාතු කියන 5යි, මනෝ ධාතුවයි මං ගන්න. එතකොට 16යි, 10යි, 15යි, 16යි. හරිද? එතකොට ද්වේ ධාතු කිව්වහම අපි දන්නවා ඉතුරු වෙන්නේ දෙක. දැන් මෙතනට අයිති උන් නැති මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. පැහැදිලිනේ? එතකොට දැන් අපි ඔන්න මම සම්පූර්ණයෙන් ඒක කරන්නේ නැහැ, කරලා නැති හින්දා. දැන් මෙතනට මනෝ විඤ්ඤාණ ධාතුව කොහම? ඕගොල්ලෝ ළඟ අභිදෙය්‍යාර්ථ තියෙනවා, ආසව සංපයුක්ත අනාසවායකේ. ඒකේ බලන්න ලෝකෝත්තර සිත් 8 අරගෙන තියෙනවා. එතකොට මේකෙන් අන්‍ය වූ සිත් 11 කිව්වහම මනෝ විඤ්ඤාණ ධාතුවට වට සිත් 11 සිත් 81. මේකෙන් අන්‍ය වූ සිත් ගාන 81යි. 81 මනෝ විඤ්ඤාණ ධාතුවට දාන්න පුළුවන්ද? බෑ. ඒකේ කොටසක් තියෙනවා. පංච විඥාන ධාතු වල කොටසක් තියෙනවා මනෝ ධාතු. පැහැදිලි නේද? එතකොට මට මෙතන 81 දාන්න බෑ. මේ ණය ක්‍රමේදී මේ જાතිය මේ විප්පයුක්ත පද දෙකේම විප්පයුක්ත එනේවා අපිට හදන්න වෙන්නේ මේ විදිහට. අර අපි එදා අපි වයිද ධාතු කතාවල මම මේ උපසමහාමුදුරන්ගේ මේ රෙකෝඩින් එකක් දැම්මද ඒකෙත් තියෙන ඒ ණය ක්‍රමේදී ඒ පදේට හැම තැනදීම ඒ විදිහට ගන්න. ඒ වගේ මේ ණය ක්‍රමේදී මොකද මෙතනට මේක සාධාරණ වෙනවනේ. මේක මෙතනට මේ විදිහේ ඉඳන් අතෙන්පත් යන්න වෙන්නේ අපිට ඒ විදිහටම තමයි. එතකොට අපිට ගන්න වෙන්නේ මේකෙන් දැන් මේ පදයට මේ අකුසල් සිත් 12 කියන පදයට අකුසල් සිත් 12 වර්ජිතයි. වර්ජිත වෙලා තියෙනකොට මේ පදයට අයිති නෑ අකුසල් සිත් 12. එතෙන්ට ගන්න වෙනවා. ලෝකෝත්තර සිත් 8න් අන්‍ය වූ, ඒ කියන්නේ මේ පදයට එන්නේ නැති දෙකටම එන්නේ නැති පද කියලා අපි ගත්තනේ මේ මොකේද ධම්මසංගිනියේ මේ මාතිකා කරනකොට දෙකෙන්ම දෙකටම අයිති වෙන්නේ නැති පද තමයි නිප්පදේශ වුනේ. ඒ සප්පදේශ ටික තමයි මෙතෙන්දි දාන්න ඕනේ. මම මේ සඳහා සටහනකුත් ඕගොල්ලන්ට හැදුවා. අනාගතයේ ඕගොල්ලන්ට මේක කියවනකොට මේවා නොතේරුනොත් කියලා මේ හැම පදයක්ම ලේසි නෑ හදන්න. ඔක්කොම ධාතු විභංගේ පඤ්ඤපුච්චකේට ගිහිල්ලා හැදුවේ. ඔන්න මේක. උගලන්ට දැන් මේක සප්පදේශ වන ධර්ම සහ නවත්තබ්බා වන ධර්ම. ශ්‍රීමති මහත්මිය තාමත් නැද්ද දන්නේ සම්බන්ධ වුණේ. එතුමී ඉන්නවා නම් මේක හරි ප්‍රයෝජනයි මට. ශ්‍රීමති මහත්මිය ධම්මන මේකේ සතහන ධම්මසංගණී ප්‍රකරණේ යටතේ ධන්වනුනේ දක්වනු ලබන සප්පදේශ වන තික දුක මාතිකාවන්ගේ ඔන්න මේ කියන්නේ ධම්මසංගණී යටතේ දක්වනු ලබන මේක හදා ගන්නවා අපිට සප්පදේශ වන තික දුක සප්පදේශ වනේවා තික දුක මාතිකාවන්ගේ සප්පදේශ වන ධර්ම වන්නේ එක් ත්‍රිකේක පද තුනටම හෝ ඇතුළත් නොවන හෝ එක් ත්‍රිකේක පද තුනටම ඇතුළත් නොවන හෝ එක් දුකේක පද දෙකටම ඇතුළත් නොවන සියලු පරමාර්ථ ධර්මයන්. එනම් යම් ත්‍රිකේකට හෝ දුකේකට ඇතුළත් නොවන පරමාර්ථ ධර්ම සියල්ලම එම ත්‍රිකේට හෝ දුකේට අදාළ සප්පදේශ වන ධර්ම ලෙස ගනු ලැබේ. ඕගොල්ලෝ දැන් මේ අම්ම සංගණනය කරලා තියනවානේ මේ පදේට ඕගොල්ලෝ ඇග්‍රිඩ්ද? සප්පදේශ වෙන්නේ ඒ පද දෙකට හරි ත්‍රිකණම් පද තුනටම හරි ඇතුළත් නොවන යම් ධර්මයක් තියෙනවනම් ඒක තමයි සප්පදේශ. හරිනේ? ඒක හරි. ඒක එළියට එන ටිකනේ සප්පදේශ ත්‍රිකයක් වෙන්නේ. ඒ ඔක්කොම ත්‍රිකයට ඇතුල් වෙන්නේ නැතුව එළියටත් යනවා. උදාහරණ වශයෙන් ධම්මසංගිනී ප්‍රකරණයේ ආසව සාසව දුක්ඛයට අදාළ සප්පදේශ වන ධර්ම ලෙස එහි පද දෙකටම ඇතුළත් නොවන සියලුම පරමාර්ථ ධර්ම වන ලෝකෝත්තර
සිත් අටත් තත් සම්ප්‍රයුක්ත චෛසික 36ත් නිර්වාණයත් යන ධර්ම ගනු ලැබේ. දැන් ඕගොල්ලෝ පෙරලා ගන්න. මේ ආසව සාසව දුකේට. ඒ දුකේ බලන්න සප්පදේශ වෙන්නේ මොකෙන්ද කියලා කාටද කියන්න පුළුවන්? ලෝකෝත්තර ධර්ම වලින් නේද? ලෝකෝත්තර ධර්ම වලින් නේද? නමුත් විභංග ප්‍රකරණයේ ධාතු විභංග පඤ්ඤ පුච්චකේ ආසව ආසව දුකේට අදාළ නවත්තබ්බාවන ධර්ම ලෙස එම දුකේට පොදුවේ ඇතුළත් නොවන ධර්ම දක්වමින්, නමුත් එම දුකේ එක් එක් පදයට අයත් නොවන ධර්ම ධාතු වශයෙන් දක්වනු ලැබේ. නමුත් ධාතු පඤ්ඤ පුච්චකේදී අර ඒ විදිහට අරගන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. ඒ අනුව මෙම දුකේට අයත් ආසවා චේව ආසව සම්ප්‍රයුක්තා ජන පදයේ නවත්තබ්බා පාඨය සෝලස ධාතුයෝ නවත්තබ්බා ආසවා චේව සාසවාති ආදී වශයෙන් දක්වා ඇති බැවින් එම පදයට අයත් ධර්ම ලෙස සිත් 89ත් සම්ප්‍රයුක්ත ලෝභ දික්ඛි මෝහ වර්ධිත චෛසික 29 රූප 28 නිර්වාණයත් යනු ලැබේ. සමහරට මේක ඕගලන්ට අද නොතේරේ මං කොච්චර පැහැදිලි කරත්. නමුත් මේක ලියාගන්න තව මාස 6කින් අවුරුද්දකින් සති දෙකකින් ඕගලන්ට මේක ප්‍රගුණ වෙනකොට මේ සටහන හරිය ප්‍රයෝජනයි. මොකද ඉස්සර අපි ලියාගත්ත සටහන් දැන් තමයි අපිට තේරෙන්නේ සමහර දේවල් තියෙනවා. මේක මම මේ වෙනුවෙන්ම හැදුවේ. එහිම දෙවනි පදේ නවත්තබ්බාවන ධර්ම ලෙස දැක්වූ ආකාරයට ලෝකෝත්තර සිත් 8ක් තත් සම්ප්‍රයුක්ත චෛසික 36ක් නිර්වාණයත් අකුසල් සිත් 12යි සම්ප්‍රයුක්ත ලෝභ දික්ඛි මෝහ යන චෛසික තුනත් ගනු ලැබේ. ඒ අනුව මෙයින් පෙනී යන්නේ විභංග ප්‍රකරණයේ බොහෝ පදවල නවත්තබ්බාවන ධර්ම ලෙස ලැබෙන ධර්ම ධම්මසංගණී ප්‍රකරණයේ දක්වා ඇති සප්පදේශ වන ධර්ම වලට සමාන නොවන බව. අන්න මම උදාහරණේ මේක බලන්න. මේ සටහන පැහැදිලි කරා. දැන් මම කිව්වනේ ආසව සාසව දුකේ උදාහරණයක් ගත්තානේ. ඔන්න ධම්මසංගණී ප්‍රකරණයට අනුව ධාතුන් වශයෙන් බෙදුවොත් අයත් වන ධර්ම. මේව තමයි. ඔබ බලන්න ඕගොල්ලන්ගේ ආතිකා පොත් දිගේ අරගෙන ඔන්න බලන්න ඒකේ ධම්මසංගණී ප්‍රකරණයේ තියෙන්නේ අභිදෙය්‍යාර්ථමේ ආසවාචේව ධම්මා සාසවාවලට. ඒක තමයි මගේ ලියලා තියෙන ලොකු සටහනකින්. මෙන්න මේ චෛතසික තුන. නේ ආසව ධර්ම තුන. සාසවාචේව ධම්මා නොච ආසවාවල තියෙන්නේ රූප 28යි. සිත් ලෞකික සිත් 81යි. නේ ඒක තමයි මම මේ බෙදලා තියෙන සෝලස ධාතුව වලට. ලෞකික සිත් 81 බෙදුවා. දුයි පංච විඥාන ධාතු 10යි. මනෝ ධාතු 3යි. හරිනේ? මනෝ විඥාන ධාතුවට ඉතිරි සිත් ටික 68. ඒ කියන්නේ 81කින් මේ 13 අඩු කරාම 68යි. ඔක්කොම එකතු කරාම 81යි. මේ ටික තමයි ඒ පදේ තියෙන සිත් 81 තමයි මේ ධාතු 3කට කඩලා පෙන්නුවේ. හරිනේ? ඒ පදේ සිත් 81. හොඳට පැහැදිලිනේ. ඒ පදේ සිත් 81ක් තිබුණා. ඒක මේ පද 3ටම කඩලා පෙන්නුවා. ඊට පස්සේ ධම්ම ධාතු ධම්ම ධාතුවට වැටෙන්නේ ලෞකික සිත් 81 සම්පයුක්ත ආසවා චේව ආසව ධර්ම වර්ජිත. ඒ කියන්නේ ලෝභ දික්ඛි මෝහ වර්ජිත චෛසික 49යි සුකුම රූප 16යි. හරිනේ? ඕකනේ අභිදෙය්‍යාර්ථ වලට වැටෙන්නේ. එතකොට බලන නවත්තබ්බා පැත්තේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ලෝකෝත්තර සිත් 7යි. ලෝකෝත්තර සිත් 8ේ සම්පයුක්ත සමා වෙන්නේ. එතකොට ධාතු කත මේ ධම්ම සංගණියේ එකේ නවත්තබ්බා නෙමෙයි සප්පදේශ වෙන ධර්ම වලට තියෙන්නේ ලෝකෝත්තර සිත් 8යි. ලෝකෝත්තර සිත් 8ේ සම්පයුක්ත චෛසික 36යි නිර්වාණය. හරිනේ? සප්පදේශ වෙන්නේ මෙන්න මේ ධර්ම වලින්. සප්පදේශ වෙන ධර්ම. එතකොට දැන් මේක ධම්ම සංගණී ප්‍රකරණයට අනුව හරි. නමුත් දැන් බලන්න මේක හරියන්න බෑනේ. මේ ලෝකෝත්තර සිත් 8 මෙතනින් දැන් මේක ගත්තා. හරිනේ? ලෝකෝත්තර සිත් 8 මෙතෙන්ට ආවා. නමුත් දැන් විභංගයට අනුව මෙතන දාලා තියෙනවා සෝලස ධාතුජෝ නවත්තම්බා. ආසවා චේව සාසවාති සාසවා චේව නොච ආසවාති. ධාතු 16ක් ආසවා චේව සාසවා කියලා කිව යුතුයි. ධාතු 16ක් නොකිව යුතුයි කියලා. හරිනේ? හරිනේ? සාසවා චේව නොච ආසවා. එන්නේ මෙතනට කිව යුතුයි සාසවා චේවද. දැන් නොකිව යුතුයි කියන්නේ ආසවා චේව ධම්ම සාසවා. ඒතර නොකිව යුතු පැත්තට දැම්ම ධාතු 16. අස ධාතුයි රූප ධාතු 10යි දුයි පංච විඥාන ධාතුයි මනෝ ධාතුයි. ඒතර නොකිව යුතු පැත්තට මේකේ දැම්ම ඒ ටික. ඊළඟට තියෙනවා මනෝ විඥාන ධාතු නවත්තබ්බා. ආසවා චේව සාසවාති. මනෝ විඥාන ධාතු නොකිව යුතුයි කියනවා. ආසවා චේව සාසවා චේව. හරිනේ? ඒ කියන්නේ නොකිව යුතුයි කිව්වම මනෝ විඥාන ධාතුර නොකිව යුතුයි කියන්නේ මේ වලින්
මේ සිද්ධාතුනින් අන්‍ය වූ සිත් 76ක් නේ දෙන්නේ මනෝ විඥාන ධාතුවට අයිති වෙන්නේ සිත් 76ක් නේ. ඒ සිත් 76 මෙතෙන්ට දැම්මා. මම කියන එක ඔයාලට තේරෙනවද? ඉස්සෙල්ලා මහන්න ඕනේ තේරෙනවද කියලා. දැන් මේ මම කියන ඒවා තේරෙනවා තේරුවන් සන්නයි ජයන්ත මහත්මයා ඔබතුමා අපේක හොඳයි. අනේ හා අපේක හොඳයි. අනේ ජයන්ත මහත්තයා ලොකු දෙයක් ආවේ. මම මේ පැහැදිලි කරන්නේ එදා අර ශ්‍රීමති මහත්මියට ප්‍රශ්නයක් වුණා නේද? ශ්‍රීමති මහත්මිය නැද්ද මන්ද කතා කරේ නැහැ. මම එතුමියට කතා කරා කරා. මං හිතන්නේ එතුමිය මං හිතන්නේ සීල අම්මේ ශ්‍රීමති මහත්මිය ඉන්නවා. මං හිතන්නේ මේ කතා කරන්න බැරි තැනක වෙන්න ඇති ඉන්නවා ඇති. ඔව් ඔව්. මෙහෙමයි දැන් ආසවාචේව සාසවා කියලා කියන්නේම මොනවටද ඉන්න මම පොඩ්ඩ එතෙන්ට යන්න පොඩ්ඩ මම මේ ආශ්‍රව ධර්ම ආශ්‍රවත් වෙන ආශ්‍රව ධර්ම තුනට හේතු මේ මෙන්න මෙතන ප්‍රශ්නේ තිබුණා ආශ්‍රවද වෙන ආශ්‍රවයන්ට ගොදුරක්ද වෙනවා කියලා කියනකොට ඒ තුනම එතකොට අපිට ගන්න වෙන්නේ ලෝභ දිට්ටි මෝහ කියන චෛතසික තුන විතරයි දැන් එදා මේ එදා මෙන්න මෙතනයි ප්‍රශ්නේ මේ අපි කතා කරන්නේ මෙන්න මේ ප්‍රශ්නේ ආ මෙතන ආසව ගොච්චකනේ හැම එකේම ওই ප්‍රශ්නේ තියෙනවා අපි ආසව තැනට යන්න ආසව ආසව එකේ දැන් එදා ශ්‍රීමති මහත්මියගේ අනිත් පදවලට අපි ගත්තේ මෙතනින් අන්‍ය වූ සිත් ටික දැන් මෙතනට අයිති නැති සිත් ටික තමයි නවත්තබ්බවලට සාධාරණයි තුමේ අහපු ප්‍රශ්නේ මෙතන සිත් එන්නේ නැහැ ඒක ගත්තා මේ පදයට අනුව අපි මේ පදයට අනුව මොකද මන ආයතන නවත්තබ්බවකම සිත් 89 ගත්තා මෙතනට අයිති නොවන පද ඒවා ගත්තා ඇයි මේ හැම එකේම 6 වෙනි කියන්නේ ගොච්චකවල 6 වෙනි පදේ එහෙම නොගත්තේ. එහෙම නොගන්න හේතුවක් ඇතුවයි එහෙම නොගත්තේ. එහෙම නොගත්තේ රත්නායක මහත්තයා මෙන්න මේකයි හේතුව කියලා මට පෙන්වන්න ඕනේ. ඒක මම සටහනකුත් දැම්මා. එතකොට ඒක නොගත්තේ දැන් මේ ධාතු එකේදී ධාතු පඤ්ඤපුච්චකේදී 16 ධාතුව ආසවා චේව සාසම. ධාතු 16ක් ආසව විප්‍රයුක්ත සාසවා කියන්නේ. ඒකට ධාතු 16ක් මෙතනට දැම්මා. එතකොට ද්වේ ධාතුයෝ කියන්නේ ඉතුරු ධාතු දෙක. ඒ කියන්නේ මම මේ ධාතු 16 දැම්මේ මේ ධාතු විභංගයේදී දස ධාතුයි, ද්විපංච විඥාන ධාතුයි, මනෝ ධාතුයි. ඒතර 16 හැදෙනවා. ඊළඟට ද්වේ ධාතුයෝ කියන. ඒතර ධාතු දෙකක්. ඒතර අපි දන්නවා ඉතුරු ධාතු දෙක මනෝ විඥාන ධාතුයි, ධම්ම ධාතුයි. ඒවට අදාළ දේවල් දැම්මා. දැන් දාලා බහ අලන්න මට ඕනේ තැන විතරක් පෙන්වන්න. දැන් මේකේ ආවේ මනෝ විඥාන ධාතුර ලෝකෝත්තර සිත් 8. එතකොට අපිට අර විදිහට ගත්තොත් ලෝකෝත්තර සිත් 8ේ අන්‍ය වූ සිත් 81 ලෞකික සිත් 81 මනෝ ධාතුවට දාන්න වෙනවා. මොකද ද්වේ ධාතුයෝ තමයි නවත්තබ්බාවෙන්. එතකොට සිත් 81 මෙතනට දාන්න බෑ. මෙතනට දාන්න සිත් 81ක් මනෝ ධාතුවට දාන්න බෑනේ. ඒක අන්න ඒකින්ද තමයි අන්න ඔබ ඔබතුමිය මෙච්චරලා හිතියේ නෑ ඔබතුමියට කතා කරා මේ ප්‍රශ්නේ ගැන කියන්න. එතකොට ඒකයි මම අපක් කිව්වේ දැන් මෙතනදී අර ඉන්න මං ආපු වෙතෙන්ට යන්න ඔබතුමිය ආවින්ද මෙතනදී අර මේ තැන්වලදී අපි මේ විදිහට ගන්න හේතුව පෙන්වන්නේ දැන් ලෝකෝත්තර සිත් 8 එතනදී මනෝ විඥාන ධාතුවට දාන්න බෑ. ඒ හැම පදයකම ඒක නිසා ඒ හැම පදයකම 6 වෙනි ඉගෙන ගොච්චකේ මොකද මේ හැම එකක්ම හැදුවේ දෙපැත්තටම හරියන්න. මේ හැම එකක්ම හදනකොට ටිකක් මොලේ පාවිච්චි කරන්න උනා මට. මොකද ධාතු විභංගයටත් යන්න උනා. මේකදී අර විදියට හැදුවොත් ධාතු විභංගයේදී සම්පූර්ණයම වැරදි. එතකොට එන්නේ ධාතු විභංගයේදී එන්නේ මෙතන. ධාතු විභංගයේදී එතකොට මෙතනට දාන්න බැරි වෙනවා මට. මනෝ විඥාන ධාතුවට. ඒක නිසා තමයි මේ පද හැම එකක්ම අපි හැදුවේ මෙතන අර සප්පදේශ ටික දාලා. මම ඒ අනුව ඕගලන්ට මෙතන සටහනක් දැම්මා. ඒක මම හිතන්නේ හිමින් සැරේ ඕගොල්ලෝ කියව ගන්න මේක ඇති. මේ සටහනක් දැම්මා මේ වෙනුවෙන්ම හදලා මම මේක හැදුවේ කොහොමද කියලා. පොඩ්ඩක් මටත් අමතක වෙන්න පුළුවන් ඉස්සරහට ඕගලන්ටත් අමතක වෙන්න පුළුවන්. සප්පදේශ වන ධර්ම සහ නවත්තබ්බා වන ධර්ම එක තමයි මම ඉස්සලා පැහැදිලි කරේ. මේ තියෙන්නේ මේ සටහනට ප්‍රයෝගී කරගත්ත චාට්ස් දෙක. ඕගොල්ලෝ මේ චාට්ස් දෙකත් හොඳට බලන්න. මොකද එතකොට හොඳට පැහැදිලි වෙයි. මේක හොඳට පැහැදිලි වෙයි කොහොම ඇයි මේක මං අරගත්තේ කියන එක. දැන් දැක්කනේ දැන් මෙතනදී මෙතනින් අන්‍ය වූ ලෝක දැන් මේ ඒ පදේරි දැන් මෙතනදී අරගන්න පුළුවන්. දැක්කද ලෝකෝත්තර සිතට මනෝ විඥාන ධාතුව. දැන් අතෙන්දි ගන්න බෑ. ඔන්න ඕක තමයි මට පෙන්වන්න ඕනේ අර පද 6 ඇයි එහෙම හැදුවේ කියන එක. හැම එකේම ගොච්චක පදවල 6 වෙනි පදය හැදුවේ අපි ඔය විදිහට. හැදුවේ හදන්න හේතුව උනේ ඒකයි. දැන් අපි නවත්තපු දැනේ ඉඳන් යම් මං හිතන්නේ පැහැදිලි ඇති.
අපි නැවැත්තුවේ මං හිතන්නේ මේ නීවරණත් කරා නේද ශ්‍රීමති මහත්මිය? අපි නැවැත්තුවේ මේ පරාමාස ගොච්චකේ ඉන්නේ. ඔව්. හරි. දැන් අපි පරාමාස ගොච්චකේ දැන් අනේ ඔයගොල්ලෝ ඔක්කොමලා පරාමාස ඔයගොල්ලොන්ගේ විභංග ප්‍රකරණයේ පොතයි ඊළඟට ඔයගොල්ලන්ගේ මොනවද දුක මාතිකා ටිකයි පෙරල ගන්න. පෙරලගෙන අභිදේයාර්ථත් එක්ක යන්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ. පරාමාස දුකය. ඔන්න බලන්න විභංග ප්‍රකරණයේ තියෙන ඒකා දසායතන නො පරාමාස. ධම්මායතනං සියා පරාමාසෝ සියා නො පරාමාසෝ. පැහැදිලිනේ? ඒකා දසායතන නො පරාමාසෝ. දැන් මම කරේ ඒකා මේ මේ පද දෙක මෙහෙම සටහන් කරගත්ත ඇඳගත්ත කොළිය එක. ඊට පස්සේ මේ ඒකා දසායතනෙට කියන එකට කේජ් එකක් දාගත්තා. ඊළඟ ධම්මායතනෙට කේජ් එකක් දැම්මා. මන් දන්නෝ දැන් ඒකා දස ආයතනය කියන්නේ ආයතන 11ක්නේ. ඒක ටිකක් ලොකු කරගන්න ඕනේ. හින්දා ටිකක් ලොකු කරා. බැලුව කොහොමද අරගන්නේ අභිදෙයාර්ථත් එක්ක. පළවෙනි එකේ තියෙන්නේ ඔන්න ධම්මායතන දෙතේ. පළවෙනි එකේ ඒකා දස ආයතන නො පරාමාස. ඒතර නො පරාමාස ආයේකේ අභිදෙයාර්ථ 90 බැලුව නො පරාමාස වෙන්නේ සිත් 89යි, ditthiya vardha chaisika 52යි, රූප 28යි, නිර්වාණය. ඒකෙන් මට හදාගන්න පුළුවන් වුණා. එතකොට රූපවලට එනවා ඔන්න දස ආයතනේ ඕලාරික රූප 12 එනවා කියලා දාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ බැලුවා. ඊට පස්සේ මම සිත් වලට ගියා. සිත් වලට මොකද මේ පදයට අයිති නැති එකක් වෙන්නත් ඕනේ මන ආයතන. මේ ඒකා දස ආයතනේට එන පද දෙකටම මේ පරාමාසා ධම්මා වලට කිසිම දෙයක් මේකට දාන්න බැරි වෙන්නත් ඕනේ. ඒක නිසා මෙතන ඇල්ුවා මේක දාන්න පුළුවන් සිත් 89 එන මන ආයතනේ තමයි ඒකා දස ආයතනේට ගන්න පුළුවන්. මොකද පරාමාසා ධම්මා වලට අයිති නැති එකක් වෙන්නත් ඕන. ධම්මායතනං සියා පරාමාසෝ සියා නො පරාමාසෝ. ධම්මායතන පරාමාසත් වෙනවා සියා නො පරාමාසත් වෙනවා. බැලුවා. එතකොට ධම්මායතනේ නො පරාමාසා ධම්මා වලට දෙන්නේ ditthi chaisike විතරයි. ඒ විදිහට දැම්මා. නො පරාමාසා ධම්මා වලට එන්නේ ditthi ditthiya vardha chaisika 52යි. අර මෙතනින් රූප වලින් ඉතුරු වෙච්ච සුකුම රූප 16යි. ඒ පදේ තුට නිර්වාණය. ඒක හරි ලේසි පදේ. තේරෙන්නේ නැති නොතේරුණා නම් කියන්නේ. ඊළඟ පදය. පරාමට්ඨ දුකය. දසායතන පරාමට්ඨ, ද්වායතනාසියා පරාමට්ඨ, සියා අපරාමට්ඨ. ඒකෙත් බලනවා. පරාමට්ඨ කියන එකේ අභිදේයාර්ථ ලෞකික සිත් 81යි, චෛත්‍යක 52යි, රූප 28යි. පරාමට්ඨ ඔයගොල්ලෝ චෙක් කරගන්න ඔයගොල්ලන්ගේ ඒවා. අපරාමට්ඨ වල තියෙන ලෝකෝත්තර ධර්ම ලෝකෝත්තර සිත් 8යි, චෛසික 36යි, නිර්වාණය. දැන් බලමු. දසායතන පරාමට්ඨ. බැලුවා. දැන් රූප තියෙන පරාමට්ඨය කියන්නේ හරි. එතකොට කිසි කරදරයක් නැතුව මේ පදේදී ඔන්න අසායතන, ද්වායතනානේ දාගන්න ඕන කොලම්ස් ටික, ඒ ටික දාගත්තා. ඊපස්සේ එන්න මෙතනදී පරාමට්ඨ වලට ඕලාරික රූප දැම්ම. දැන් මේ පදේ සම්පූර්ණයි. ද්වායතන. එතකොට මන් දන්නවා දසායතනේට අමතරව තියෙන ආයතන දෙක වෙන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි. ඒ 90 කොලම් එක දාගත්ත දෙකට මේක බෙදාගත්ත ಜಾති දෙක මොකද්ද කියලා මම දැන් හඳුනා ගත්තා. ඊට පස්සේ මොකද කරේ? සියා පරාමට්ඨ. දැන් බැලුවා. පරාමට්ඨ වල තියෙන මේ මන ආයතනයට යන්න ඕන ධර්ම කියන්නේ ලෞකික සිත් 81. ඊළඟට බැලුවා මන ආයතනේ අපරාමට්ඨ වලට යන්න තියෙන. අපරාමට්ඨ වල දීප පරා ධම්මාය මන ආයතනයට යන්න තියෙන ලෝකෝත්තර සිත් 8. එච්චර. එතන මේ කොලම් එක දැන් ෆිල් කරනවා. ඊළඟට ද්වායතනාවල ධම්මායතනේ තියෙනවා. ධම්මායතනාසියා පරාමට්ඨා, ධම්මායතනාසියා අපරාමට්ඨා වෙනවනේ මේක. ඒකට ගියා. ධම්මායතනාසියා පරාමට්ඨායේ බැලුවා ඒ පදේට තියෙන ඉතුරු වෙලා තියෙන ධම්මායතනේටයි දිචෛසික 52යි, මේකෙන් ඉතුරු වෙච්ච සුගම රූප 16යි. පැහැදිලි නේ? මෙතනදී අපරාමට්ඨායේ ඉතුරු වෙලා තියෙන චෛසික 36යි නිර්වාණය. ඒකෙන් ඒක පිරෙන්නේ. ඒක තේරෙනවා ඇති. ඊළඟ පදේ තමයි පරාමාස සම්පයුක්ත දුකය. දසායතන පරාමාස විප්පයුක්ත. ඔවලු අභිදේයාර්ථ පෙරලගන්න. දසායතන පරාමාස විප්පයුක්ත. මට කවුරු හරි කියන්න බලන්න පරාමාස විප්පයුක්තායකේ අභිදේයාර්ථ ටික. කවුරුවත් ළඟ නැද්ද මේක? ඒක එන්න ඕනේ අකුසල් 12 රැ අනිත් ධර්මනේ. පරාමාස සම්පයුක්තයකට අපි ලියාගෙන දිට්ඨිගත සම්පයුක්ත සිත් 4යි. ඔව්. චෛතසික 20ක් නේ. ඔව්. ඉතුරු ටික එන්න ඕනේ. චෛතසික 20ක්.
පරාමාස විප්පයුක්තාවල් තෙන්නේ දිට්ඨික තරපැත්තෙන් ගත්ත දිට්ඨික සම්පූර්ණ සිත් හතර වර්ජිත සිත් 85යි, දිට්ඨිය වර්ජිත චෛසික 51යි, රූප 28යි නිර්වාණය. දැන් අපි බලනවා. දැන් පරාමාස සම්පයුක්තා පදය අපි බැලුවොත් ඒකේ පරා දසායතන පරාමාස විප්පයුක්තා කියලා තියෙනවා. භූපතීනේ කෙලින්ම දැන් මෙතන ඉස්සෙල්ලා අපි හදාගන්න හැටි බලමු. එහෙම යමුකෝ මේ පද දෙක කඩාගත්තා. පද දෙක කඩාගෙන ඔන්න දැන් මන ආයතනය දැන් තියෙන්නේ මන දස ආයතන මන ආයතන ධම්ම ආයතන. ආයතන 12 සම්පූර්ණයි. 10යි 11යි 12යි. ඔන්න වත්තම්බා. කිව යුතු පැත්තට දැම්ම ඒ ටික. නොකිය යුතු පැත්තට තියෙන ධම්ම ආයතනේ විතරයි නවත්තම්බා කියලා දාලා දෙන්නේ ධම්ම ආයතනේ විතරයි. නවත්තම්බා පැත්තට ඔන්න අම් ආයතන කියලා දැම්ම. පැහැදිලිනේ? ඔන්න දැන් ඔන්න කේජස් ටික හදාගත්ත හැටි තේරෙනවා. වත්තම්බා වලට මේ තුනම දැම්ම. නවත්තම්බා වලට දීලා දෙන එකයි. ඒක දැම්ම. ඊට පස්සේ දසායතන පරාමාස විප්පයුක්තා. දැන් අපි දෙය අර්ථ බලමු. පරාමාස විප්පයුක්තා ගොඩේ තමයි රූප තියෙන්නේ. හරි. එහෙනම් කෙලින්ම ආයතන 10 තියෙනවානේ එතන. ඕලාරික රූප 12, ඕලාරික රූප ආයතන 10. එතකොට හරි. ඊළඟට මන ආයතනන් සියා පරාමාස සම්පයුක්තා, තියා පරාමාස විප්පයුක්තා. ඒ කියන්නේ මන ආයතනේ පද දෙකටම අයිති වෙනවා. දැන් බලුවා දෙපැත්තෙම සිත් තියෙනවා. පළවෙනි පැත්තේ තියෙනවා පරාමාස සම්පයුක්තකේ දිට්ඨිගත සම්පයුක්ත සිත් 4. පරාමාස විප්පයුක්තකේ තියෙනවා දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4 වර්ජිත ඉතිරි සිත් 85. පැහැදිලිනේ? ඉතිරි සිත් 85 මෙතන තියෙනවා. දැන් සිත් ටික සම්පූර්ණයෙන් දැම්මා. දැන් අපි දාන්න ඕනේ ධම්මායතනෙට ඇතුල් විය යුතු ටික. අපි දෙයියාර්ථවල තියෙන ටික ධම්මායතනේ තියෙන ටික දාන්න ඕනේ. මොනවද ධම්මායතනේ තියෙන්නේ? දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4, දිට්ඨිය වර්ජිත චෛසික 20ක් තියෙනවා. ඒක දැම්මා. ඊළඟ පදේ පරාමාස විප්පයුක්තායකේ ධම්මායතනයේ අයිතිව තියෙනවා මේ පෙර සඳහන්. ඒ කියන්නේ මේ සිත් 85 සම්ප්‍රයුක්ත දිට්ඨිය වර්ජිත චෛතසික 51ක් තියෙනවා. මේකෙන් ඉතුරුවෙච්ච සුඛම රූප 16ක් අපි දානවා. ඊට අමතරව අභිදෙය්‍යාර්ථර නිර්වාණය තියෙනවා. ඒක දානවා. දැන් අභිදෙය්‍යාර්ථවල තියෙන සියලුම ධර්ම මේකට දැම්මා. දැන් අපි දන්නවා මේකට අයිති වෙච්ච නැති එක නවත්තබ්බා වෙන්න ඕනේ දිට්ටි චෛතසිකේ. පැහැදිලිනේ? ඒක ඒ විදිහට තමයි එතන අරගන්න වෙන්නේ අපිට. ඊළඟ පදයට ගියා. පරාමාස පරාමට්ඨ දුකය. ඊළඟ පදයට ගියොත් පරාමාස පරාමට්ඨ දුකය. එතකොට අපි දෙයියාර්ථ තියාගන්න ඕගොල්ලෝ ඒ වගේම විභංග ප්‍රකරණේම ලියලා තියෙනවත් හරියද කියලා බලන්න. දස ආයතන මොකද මම ගේව කවුරුත් චෙක් කරලා නැහැනේ. ඒ හින්දා මටත් වරදින්න ඕන තරම් අවස්ථාව තියෙනවා. දස ආයතන නවත්තබ්බා පරාමාසා චේව පරාමට්ටාති පරාමට්ටා චේව නෝච පරාමාස. මන ආයතන සියා නවත්තබ්බං පරාමාසෝ චේව පරාමට්ටන්ති සියා පරාමට්ටං චේව නෝච පරාමාසෝ. සියා නවත්තබ්බං පරාමට්ටං චේව නෝච පරාමාසෝති. ධම්මායතන සියා පරාමාසෝ චේව පරාමට්ටංච සියා පරාමට්ටං චේව නෝච පරාමාසෝ. සියා නවත්තබ්බා පරාමාසෝ චේව පරාමට්ටන්ති පරාමට්ටං චේව නෝච පරාමාසෝති. දැන් බැලුවා මේකේ තියෙන්නේ ආයතන දස ආයතන මන ආයතන ධම්ම ආයතන. නවත්තබ්බා පැත්තට තියෙන්නේ මන ආයතනයි ධම්ම ආයතනයි. දැන් කොටු ටික ගහ ගන්න ඕනේ. මේ පද දෙක ලිව්වා. පරාමාස චේව ධම්මා පරාමට්ටා පරාමට්ටා චේව ධම්මා නෝච පරාමාසා පද දෙක ලිව්වා. දැන් මේවා ටික දානවා. වත්තබ්බා නවත්තබ්බා පැත්තට එන ඒවා ඔන්න මම දැන් හදා ගන්නවා. වත්තබ්බා පැත්තට එනවා දස ආයතන. ඒ වගේම නවත් ඔන්න බලන්න වත්තබ්බා දස ආයතන නවත්තබ්බා පරාමාසා චේව පරාමට්ටාති පරාමට්ටා චේව නෝච පරාමාස. ඔන්න ඒකටයි යන්නේ. පළවෙනි පදය නවත්තබ්බා. හරි. ඔන්න දැන් ආයතන ටික දාගත්තානේ. වත්තබ්බා පැත්තටත් මේ හතරම එනවා. මේ තුනම කොලම්ස් තුනම එන්න ඕනේ නවත්තබ්බා පැත්තට. ඇයිද? අසායතනයකින් නවත්තබ්බා තියෙනවා. මන ආයතනයකින් නවත්තබ්බා තියෙනවා. ධම්ම ආයතනයකින් නවත්තබ්බා තියෙනවා. ඒ කියන්නේ කේජස් 6කට ගහ ගන්න ඕනේ කියලා තේරුණා. එතකොට දැන් මේ දුඹුරු පාටින් දාලා තියෙන මේකේ තියෙන අසායතන වත්තබ්බා. මේ පැත්තේ තියෙන්නේ දස ආයතන මන ආයතන ධම්ම ආයතන නවත්තබ්බා පැත්තට එනවා. ඇයි දෙපැත්තටම මේ පද 6ම එනවා. මේ අභිදේයාර මේ දීලා තියෙන පදයට අනුව. දැන් පදේ මේ පද දෙකත් ලිව්වා. දැන් බලනවා දස ආයතන නවත්තබ්බා පරාමාසා චේව පරාමට්ටාති. අන්න නවත්තබ්බා පැත්තට අපි අභිදේයාර්ථ බැලුවා. ඒකේ කීවෙනි පදේද මේක? හතරවෙනි පදේ. එතකොට මේක මේකේ බැලුවා අභිදේයාර්ථ. මේකේ
පළවෙනි පදේදි රූප නැහැ. හරිනේ. ඒතර අසායතන ඕලාරික රූප 12 මෙතනට දැම්මා. ඉතින් ඊළඟ පදේ බලන්න පරාමාසා චේව නොච පරාමාසෝ. ඒ කියන්නේ විය යුතුයි ලැබිය යුතු පැත්ත තියෙනවා. ඇයි? ඒකේ අවිදියාර්ථවල රූප තියෙනවා. ඒතර අසායතන රූප 12කින් ආයතන 10ක් හැදෙනවා. ඒක එතෙන්ට දැම්මා. ඊළඟට මන ආයතන සියන්නවත්තම්බා පරාමාසෝ චේව පරාමට්ටං. දැන් බැලුවා පරාමාසෝ චේව ධම්මා පරාමට්ටාච කියන එකේ සිත් නැහැ. හරි. ඒතර නවත්තබ්බා පැත්තට සිත් 81 දැම්මා. ඊළඟට තියෙනවා සියා පරාමට්ටං චේව නොච පරාමාසෝ. ඒ කියන්නේ අනායතනෙට තමයි ඒ කියන්නේ දෙවනි පදේ. අපි බැලුවා අභිදේයාර්ථවලට ලෞකික සිත් 81ක් තියෙනවා. ඒතර මන ආයතනෙට ලෞකික සිත් 81 දැම්මා. නවත්තබ්බා පරාමට්ටං චේව නොච පරාමාසෝති. ඒ කියන්නේ නොකිය යුතු පද ටිකකුත් මේ දෙවනි පදේ තියෙනවා නේ. නොකිය යුතුයි. බැලුවා. මේකෙන් අන්‍ය වූ ලෝකෝත්තර සිත් 8 එතෙන්ට වැටෙනවා. ඊට පස්සේ ධම්මායතනෙට ගියා. තියා පරාමාසෝ චේව පරාමට්ටං ච තියා පරාමට්ටං චේව නොච පරාමාසෝ. පද දෙකේම වත්තබ්බා පැත්තේ ධම්මායතනෙට අයිති පද කොහින්වත් නෙමෙයි ගන්නෙ අභිදේයාර්ථවලින්. පළවෙනි පදයෙන් එනවා ditthi chaisike. එතෙන්ට දානවනේ chaisikane දානවනේ ditthi chaisike දැම්ම. ඊළඟ පදේ බැලුවා. ඊළඟ පදේ බලලා ලෞකික සිත් 81 සම්පයුක්ත ditthiya vardita chaisika 52ක් තියෙනවා. ඒක දැම්මා. ඊට අමතරව මේද සුකුම රූප ටික එනවනේ. ඒ පදේ රූප 28ක් තියෙනවා. ඕලාරික රූප ටිකත් මේ පැත්තට දැම්මද අසායතන. ඉතුරු සුකුම රූප ටිකත් ධම්මායතනෙට අයිති ධම්මායතනෙට දැම්මා. දැන් මේ තිකේ මේ පදේ තිබිච්ච අභිදේයාර්ථ තමයි මේ වත්තබ්බා පැත්තට සම්පූර්ණයෙන්ම පුරවලා තියෙන්නේ. දැන් තියෙන ධම්මායතන නවත්තබ්බා. පරාමාසෝ චේව පරාමට්ටන්ති පරාමට්ටං චේව නොච පරාමාසෝති. පද දෙකටම ධම්මායතනේ නොකිය යුතු මොනවා හරි තියෙනවා කියන. ඒ මොනවද? අපි දන්නවා සිත් 89 සංයුක්ත මෙතන ditthiya තියෙනවානේ. එහෙනම් ditthiya අඩු කරලා දාන්න. ditthiya වර්ධිත චෛසික 52ක් මේ පදේට අයිති වෙන්නේම නැහැ. මේ පදේට සුකුම රූපේ එන්නේ නැහැ. ඇයි ඕලා රූප නැහැනේ මේකේ. සුකුම රූප 16ක් එන්නේ නැහැ. ඊට අමතරව නිර්වාණයත් ඒ පදේට නැහැ. නිර්වාණය එන්නේ නැහැ. ඊළඟට පරාමට්ටා චේව ධම්මා නොච පරාමාසෝ එකේ නවත්තබ්බාවල ධම්මායතනේ පැත්තට එන්නේ ඕනේ මොනවද නවත්තබ්බාවලට? මෙතනට අපි වර්ජිත කරා නේද? ditthigata sampyutta siddhatare dittiye. දැන් මෙතන dittiye ditthi chaisike. ditthi chaisike sampyukta වෙන්නේ කොහෙද? මේ ditthi chaisike වර්ජිත. මම මේක dittiye කියලා විතරක් දැම්මොත් ඕගලන්ට අපහසු වෙයි තෝරගන්න කියලා ditthi sampyukta siddhatarehi sampyukta ditthi chaisike කියලා ලිව්වා. ditthigata sampyutta siddhatarehi sampyukta ditthi chaisike. ඊට අමතරව මේ ලෝකෝත්තර සිත් අටේ චෛසික 36ක් තියෙනවා. ඒකත් ලියන්න ඕන. ලෝකෝත්තර සිත් අටේ සංයුක්ත චෛසික 36යි. ඊට අමතරව මේ පදයට අයිති නැති නිර්වාණය. ඒව තමයි නවත්තබ්බා නොකිව යුතුයි කියන පැත්තට එන්නේ. පැහැදිලිද? ඊළඟ පදයට යන්න. ඊළඟ පදයට ගියොත් පරාමාස විප්පයුත්ත පරාමට්ට දුකිය. මම බීගණන් කියන්න. එතකොට මේ පස්වෙනි දුකිය. එතකොට දසායතන පරාමාස විප්පයුත්ත පරාමට්ට. එහෙම තමයි විභංගේ දීලා තියෙන්නේ. ද්වායතන සියා පරාමාස විප්පයුක්ත පරාමට්ටා සියා පරාමාස විප්පයුක්ත අපරාමට්ටා සියා නවත්තබ්බා පරාමාස විප්පයුක්ත පරාමට්ටා තීපි පරාමාස විප්පයුක්ත අපරාමට්ටා තීපි. ඒ කියන්නේ මේ පද ආයතන දෙක ආයතන දෙක නොකිය යුතුයි කියනවා. අපි බලමු මොනවද ආයතන කියලා. දැන් ආයතන බැලුවොත් අසායතන කියන්නේ ඕලාරික රූප ආයතන 10, ද්වායතන කියන්නේ අපි දන්නවා මන ආයතනයි ධම්මායතනයි විය යුතුයි. ඉන්න අපි හැදුවා වත්තබ්බා පැත්තර දැම්ම දසායතන ද්වායතනේ. නවත්තබ්බා පැත්ත තියෙන ද්වායතනේ විතරනේ. එහෙන ද්වායතනේ දැම්මා. මෙතන අපේ පද දෙක මෙතන ලිව්වා. පද දෙක මෙතන ලිව්වා. දැන් අපි බලනවා දස්. දැන් අපි මේකේ අභිදේයාර්ථ බැලුවා පස්සෙනි පදේ. අභිදේයාර්ථ එන්නේ දස් පරාමාස විප්පයුක්ත පරාමට්ටා කියන එකේ අභිදේයාර්ථ වෙන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරෙහි හතර වර්ජිත ලෞකික සිත් 77. ඊළඟට ditthi vippayukta tassampurita chaisika 52 රූප 28. ඊළඟට පරාමාස vippayukta පැත්තේ එනවා අභිදේයාර්ථ ලෝකෝත්තර ධර්ම. ඒ කියන්නේ ලෝකෝත්තර සිත් 8යි chaisika 36යි නිර්වාණයයි. දැන් අපි අභිදේයාර්ථ දන්නවා. දැන් ඔයගොල්ලෝ ළඟ ඇති අභිදේය. අභිදේයාර්ථ ළඟ නැත්තම් මේක කවදාවත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ.
අපිට වුණත් කිසිම කෙනෙකුට තේරෙන්න අපි එක්ක කටපාඩමින් දැනගන්න ඕනේ නැත්නම් ළඟ තියෙන්න ඕනේ. එතකොට දැන් අපි බැලුවා. දැන් මේක හදාගත්තනේ පද ටික දසායතන පරාමාස විප්‍රුත් පරාමට්ට. බැලුවා. ආදි ඒ පදේට තමයි රූප ටික තියෙන්නේ පළවෙනි පදේට. එතකොට අපි දැම්මා ඕලාරික රූප 12. හරි. ද්වායතන. සිය පරාමාස විප්‍රුත් පරාමට්ට, සිය පරාමාස විප්‍රුත් අපරාමට්ට. ඒ කියන්නේ අනායතනය ධම්මායතනය මේ පද දෙකේතම වත්තබ්බා පැත්තට තියෙන්න ඕනේ කිව යුතු පැත්තට. දැන් බැලුවා මනායතනය කොහොමද පරාමාස විප්‍රුත්ත පරාමට්ටායකේ තියෙන්නේ මොනවද සිත් ටික. ඒක මනායතනය කියන්නේ සිත්නේ. ඒකේ තියෙනවා දිප්තිගත සම්පයුත්ත සිත් හතර වර්ජිත ඉතිරි ලෞකික සිත් 74. ඒක ලිව්වා. ඊළඟට ඊළඟ පදේ බැලුවම මනායතනයට තියෙන්නේ මොනවද කියලා සිත්තරින් තියෙන ලෝකෝත්තර සිත් 8. ඊළඟට ධම්මායතනෙට බැලුවා. ගියා දැන් ගියා. ධම්මායතනෙට එන්න ඕනේ අභිදෙයාර්ථ වලට 90 ලෞකික සිත් 77 සංපයුක්ත ditthiya varjita chaisika 52ක් තියෙනවනේ දැන් අපි ලියාගෙන. අන්න ඒකයි මෙතන ඕලාරික රූප වලින් පැත්තකට දැම්ම සුකුම රූප ටිකත් මෙතනට එන්න ඕනේ. වත්තබ්බා පැත්තට. ඊළඟට පරාමාස විප්පයුක්ත අපරාමට්ටායකට එන්නේ ලෝකෝත්තර සිත් 8 සංපයුක්ත චෛසික 36යි නිර්වාණයයි. මේ කොහෙන්ද ගත්තේ අභිදෙයාර්ථ. දැන් නවත්තබ්බා පැත්තට යනවා. දැන් නවත්තබ්බායකේම අනායතනෙට මොකද්ද යන්න ඕනේ? මනායතනෙට යන්න ඕනේ. මෙතන දිට්ඨිගත සම්පූර්ණ සිත් අතර වර්ජිතනේ. මේක ජීවිතේට මේ පදේට එන්නේ නැහැනේ. එතන දිට්ඨිගත සම්පූර්ණ සිත් අතර දැම්ම අනායතනෙට. හරිද? ඒ කියන්නේ දැන් ඇත්තට වශයෙන්ම මෙතනදී අපි එන්න ඕනේ මුකුත් නෙමෙයි. මෙතනදීත් අර විදිහට දැන් ලෝකෝත්තර සිත් අතර යට තියෙනකොට අපිට ගන්න වෙන්නේ සප්පදේශ වෙච්ච ධර්ම. මෙතනදී අපිට වෙන කිසිම දෙයක් ගත්තොත් අනිත් ධාතු විභංගයත් එක්ක තැලි වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මෙතෙන්ට ගන්න නවත්තබ්බා ධර්ම. මෙතනින් පැත්තකට දාපු දිට්ඨිගත සම්පූර්ණ සිත් හතර මේ පද දෙකටම අයිති නැති ඒවා. එතකොට දිට්ඨිගත සම්පූර්ණ සිත් හතරේ සම්පූර්ණ චෛසික 21. මේක තමයි අපි දාගෙන තියෙන්නේ සප්පදේශ වෙච්ච ධර්ම වලට. අන්න ඒ ටික තමයි මේ අවස්ථාවේ මෙතෙන්ට එන්නේ. දෙපැත්තෙම විප්‍රයුක්ත වෙනේම තියෙනකොට මෙතන ලෝකෝත්තර එනකොට. ඊළඟ පදේ ඊළඟට වෙන්නේ සාරම්භන. සාරම්භන ටික ඉන්නේ අපිට දෙය කියන්නේ මහාන්තර දුකේ. මහාන්තර දුකේ පළවෙනි පදය දසායතන අනාරම්භන. මනායතන සාරම්භන, ධම්මායතනං සියා සාරම්භන, සියා අනාරම්භන. දැන් දාගත්ත හැම පදේටම දසායතන, මනායතන, ධම්මායතන. මෙතන පද දෙක ලිව්වා. කොලම්ස් තුනයි කියලා තේරුණා. එතකොට බැලුවා සාරම්භනාවල අභිදෙයාර්ථ බැලුවා. සාරම්භනා කියන්නේ සිත් 89 චෛසික 52යිනේ. අනාරම්භනා කියන්නේ රූපය නිර්වාණය. ඒක නිකන් ඒක දැන් අභිදෙයාර්ථ වලට හිතෙත් ඇති. එතකොට අපි බැලුවා සාරම්භනා ධම්මා දසායතන අනාරම්භන. එතකොට ආයතන 10ක් අනාරම්භන. නේ? නේ. එතකොට එතකොට දැන් කොහෙද මේකේ රූප කොහෙ තියෙන්නේ? අනාරම්භන පොඩි. එතකොට මේ අනාරම්භනා කියන්නේ එක පදයක් නේ අනාරම්භනා. එතකොට ඕලාරික රූප 12 අනාරම්භණයකට දානවා. හරිද? එතකොට මනායතන සාරම්භණ. සාරම්භණන් වලට විතරයි දැන් මනායතනේ තියෙන්න ඕනේ සාරම්භණවල විතරයි. අපි දන්නවා සාරම්භණාපති සිත් 81 තියෙනවා. සිත් 81 දැන්ම ඉදින්ට. එතකොට මෙතනට මුකුත් නැහැ, මෙතනට මුකුත් නැහැ. අමුදියාට. ධම්මායතන සියා සාරම්භණන් සියා අනාරම්භණ. පද දෙකටම එනවා ධම්මායතන. එතකොට අපි දන්නවා මේ පදේ සාරම්භණන් පදේට එන්නේ චෛසික 52. අභිදෙයාර්ථ වලට 90. අනාරම්භණ වලට එන්නේ මේ ඉතිනින් ඉතුරු වෙච්ච සුකුම රූපයි ඒ පදේම දින නිර්වාණය ඒ ටිකේ. ඒක පැහැදිලි ඇති ඒක ලේසි. ඇතර මේ ආයතන පඤ්ඤ පුච්චකේ ලේසි ධාතු පඤ්ඤ පුච්චකේ හදන්න ගියාම ඉරි ගහලා ඉඩ මදි. මේ රූප මේ මේක මදි මට කොකොටු ගහන්න. මේක ඇත්තටම ලේසි. චිත්ත දුකය ඊළඟ එක චිත්ත දුකය. අනේ තේරෙන්නේ නැත්තම් කියන්න මං කියාගෙන යනවා. එතකොට චිත්තා ධම්මා පද දෙක චිත්තා ධම්මා නෝ චිත්තා ධම්මා. චිත්තා ධම්මා එකේ අභිදේයාත සිත් 89 නෝ චිත්තා ධම්මා කිව්වහම සිත් නැතුව අනිත් එකනේ චෛසික 52යි රූප 28යි නිර්වාණය. එතකොට අපි චිත්තා ධම්මා එක ලිව්වා. මේක කැඩුව මන ආයතනයයි ඒකාදස ආයතන දීලා තියෙනවා. දැන් දැම්මා ඒකාදස ආයතන කියපු ගමන් අපිට මතක් වෙනවා දෙකක්. දැන් මෙතන අඩු වෙලා තියෙන්නේ මොකද්ද? දස ආයතනේ දාගත්තාම ධම්මා ආයතනේ නේ. ඔන්න දැන් මම ඒක ඒ හිතලා ඒ විදිහට කැඩුවා. කඩලා හදනකොට හරියනවා. ඒත් හරි නොවියොත් ආපෝ මේක කඩන තැනුත් තියෙනවා මම. එතකොට මෙතන චිත්තං. එතකොට මන ආයතන චිත්තං. අපි බැලුවා අපි දෙයාර්ථවල මම චිත්තං වලට දෙන්නේ සිත 89 විතරයි. සිත 89 දැම මෙතනට මුකුත් එන්නේ නැහැ නේ නෝ චිත්තා වලට නැහැ.
ඒකාදස ආයතනය නොචිත්තා. එතකොට මේකේ මුකුත් නැහැ. ඒක ෆිල් කරන්න බෑ. ඉරිකෑ ටිකක් ගෙනුවා. එතකොට නොචිත්තාවල බැලුවා. රූප 28 තියෙනවා. එතකොට දස ආයතනෙට හෝලාරික රූප 12 දාන්න පුළුවන්. ඒ කියන්නේ හෝලාරික රූප ආයතන 10ක් මෙතන එනවා. ඒකයි දස ආයතනෙ කියන්නේ. ධම්ම ආයතනෙ. ධම්ම ආයතනෙට අයිති චෛතසික 52ක් එතන තියෙනවා. මෙතන ඉතුරු වෙච්ච රූප 28 තියෙනවා. නිර්වාණය කියනවා. ධම්ම ආයතනෙට ඒ ටික දැම්මා. ඒක ඉවරයි. එතකොට දැන් මේකේ අපි දෙයාර්ථ පද ඔක්කොටම වැටලා තියෙනවා. චිත්තා ධම්මත් හරි පැහැදිලි නේ. ඊළඟට යන්නේ චේතසිකා ධම්ම. මේව ලේසි. ඒකාදස ආයතන අචේතසිකා, ධම්මායතන සිය චේතසිකා, සිය අචේතසිකා. දැන් පද දෙක මොකද්ද? චේතසිකා ධම්ම, අචේතසිකා ධම්ම. ඒ දෙක ලිව්වා. මෙතනින් අරගෙන පද දෙක. ඒකාදස ආයතන ධම්මායතන. ඔන්න කොටු ගහගත්තා. අපි දන්නවනේ ඒකාදස ආයතන කම්බිහෙකට බෙදෙන්න ඕනේ දස ආයතනයයි මන ආයතනයයි. يعني ආයතන 11. එතකොට ධම්ම ආයතනයි 12යි. දැන් පද ටික හරි. දැන් අභිදේයාර්ථ බැලුවොත් මම ඕගලංගෙන් අහන්නේ නැති ඒගොල්ලෝ කියන්නේ නැති හින්දා ඉතින් මමම කියනවා චෛතසික ටික. මේ අභිදේයාර්ථ ටික කවුරුත් කියන්නේ නැහැ. මට උදව් කරන්නේ නැහැ. එතකොට චේතසිකාවල අභිදේයාර්ථ චෛතසික 52. අචේතසිකාවල අභිදේයාර්ථ වෙන්නේ සිත 89යි රූප 28යි නිර්වාණය. එතකොට චේතසිකා ධම්ම එතකොට චේතසිකා කිව්වහම මෙතන ඒකාදස ආයතන අචේතසිකා. චේතසිකා වලට මුකුත් දෙන්න බෑ මේ ආයතන 11. ඒතර බැලුවා. බැලුවාම රූප තියනවා ඒකේ. ඊළඟ ඕලාරික රූප 12 එතනට දැම්මා. මන ආයතනෙට සිත් 89 දාන්න පුළුවන් තියනවා. ඔන්න දැන් ඒකාදස ආයතනේ හැදුවා. හරිනේ ඒක අභිදේයාර්ථ බලලා හැදුවේ. ධම්මා ආයතනෙට ඒ පද දෙකේ තියෙන ධම්මා ආයතනෙට එන්න ඕන ටික දැම්මා. පළවෙනි පදේ තියෙන චෛතසික 52 විතරයි ඒක දැම්මා. ඊළඟ පදේ සුකුම රූප 16යි නිර්වාණය දැම්මා. පැහැදිලි ඇතිනේ. ඊළඟ පදේ කොහොමද කියලා හැදුවේ. මේක නිකන් සාකච්ඡාවක් වුණාද අන්දර මම විතරයි යන්නේ. කටි ඉන්නව නේද? චිත්ත සම්පයුක්ත දුකය. දසායතන මහත්මිය බලාගෙන ඉන්නේ අභිදේය මම නම් බලාගෙන ඉන්නේ දසායතන චිත්ත විප්පයුක්ත. ඔන්න ඔයගොල්ලෝ බලන්න මම මේ ලියලා තිනේම හරිද කියලා විභංග ප්‍රකරණේ. ධම්මායතනං සියා චිත්ත සම්පයුක්ත සියා චිත්ත විප්පයුක්ත. මනායතනං නවත්තබ්බා චිත්තේන සම්පයුක්තං තීපි චිත්තේන විප්පයුක්තං තීපි. ඕක තමයි විභංග ප්‍රකරණේ තිබිච්ච පාඩේ. දැන් බැලුවා මොකද චිත්ත සම්පයුක්ත චිත්ත විප්පයුක්තානේ පද දෙක. ඒ දෙක ලිව්වා. ඊළඟට වත්තබ්බා වලට එන්න පුළුවන්. නවත්තබ්බා වලට බැලුවා එන්න තියෙන්නේ මොකද්ද? අනායතනේ විතරක් නවත්තබ්බා දාලා තියෙනවා නේ. අනිත් ඒවා වත්තබ්බා. දසායතනත් වත්තබ්බා, ධම්මායතනත් වත්තබ්බා. මනායතන නවත්තබ්බා. පද දෙකේම නොකිය යුතුයි කියලා තියෙනවා. පද දෙකම ආයතනෙට නොකිය යුතුයි. පද දෙක එත බැලුවා දස ආයතන චිත්ත විප්පයුක්තා. එතකොට බැලුවා අභිදේයාර්ථ වල චිත්ත විප්පයුක්තායකට ගියා. හරි. රූප තියෙනවා නේතන අභිදේයාර්ථ වල. ඒකේ අභිදේයාර්ථ වලට තියෙන්නේ රූප 28යි නිර්වාණයයි. ඒ රූප 28ෙන් ඕලාරික රූප 12 ගත්තා දස ආයතනෙට. එතකොට ධම්ම ආයතන සියා චිත්ත සම්පයුක්තා තියා චිත්ත විප්පයුක්තා ධම්ම ආයතනෙට ගියා. පළවෙනි පදේ තියෙනවනේ චෛතසික 52 චිත්ත සම්පයුක්තා. ඒකේ අභිදේයාර්ථ වල චෛතසික 52 දැම්මා. චිත්ත විප්පයුක්තා වලට ගියා. ඒකේ බැලුවා මෙතනින් ඉතුරු වෙච්ච සුකුම රූපත් දාන්න පුළුවන් නිර්වාණයත් දාන්න පුළුවන්. ඒක දැම්මා. ඊට පස්සේ නවත්තබ්බං චිත්තේන සම්පයුක්තං තීපි චිත්තේන විප්පයුක්තං තීපි. කියන්නේ පද දෙකම නවත්තබ්බා වෙන්න ඕනේ අනායතනෙදී. නේ? ඒකට බැලුවා. පද දෙකටම සිත් 89 ඇතුල් වෙලා නැහැ. සිත් 89 තමයි නවත්තබ්බා වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟ පදයට ගියොත් ඊළඟ පදයේ චිත්ත සංසට්ඨ දුකය. දසායතන චිත්ත සංසට්ඨා, ධම්මායතන චිත්ත සංසට්ඨා, චිත්ත විසංසට්ඨා. මනායතන නවත්තබ්බං චිත්ත සංසට්ඨං තීපි චිත්ත විසංසට්ඨං තීපි. දැන් පද දෙක මොකද්ද? චිත්ත සංසට්ඨයි චිත්ත විසංසට්ඨයි නේ. චිත්ත සංසට්ඨා සහ චිත්ත විසංසට්ඨා. පැහැදිලිනේ? එතකොට දැන් අපි බැලුවොත් ඒකෙත් තියෙන්නේ අරකම තමයිනේ. ඒ අභිදෙයාර්ථමයි චෛතසික 52යි පළවෙනි චිත්ත සංසට්ට චිත්ත විසංසට්ටාවල රූප 28යි නිර්වාණය. අර විදිහටමයි හදන්න තියෙන්නේ. දසායතන චිත්ත විසංසට්ටා බැලුවා. චිත්ත විසංසට්ටාවල අභිදෙයාර්ථවල රූප 28 තියෙනවා. ඒතර ඕලාරික රූප තුන එතෙන්ට ගත්තා.
ධම්මායතනං චිරා චිත්ත සංසට්ටං චිත්ත විසංසට්ටං ධම්මායතනේ පද දෙකටම අයිති නේ වත්තබ්බාවලට දැම්මා. එතකොට බැලුවා අපි දෙයාර්ථවල චිත්ත සංසට්ටාවල තියෙනවා චෛතසික 52ක් චිත්ත විසංසට්ටාවල ගන්න පුළුවන් මෙතනින් ඉතුරු වෙච්ච සුකුම රූප 11යි නිර්වාණය. කියන්නේ ධම්මායතනේටයි ධර්මනේ චෛතසිකයි සුකුම රූපයි නිර්වාණය. එතකොට නවත්තබ්බා පද දෙකම නවත්තබ්බා කියලා කියනවානේ මේ චිත්ත සංසට්ටා පදයටයි චිත්ත විසංසට්ටා පදයටයි. පදයට බැලුව මොකද කියලා සිත් ඇතුළත් වෙලා නැහැ. ඒ හින්දා අපි දවත් අබ්බා වලට සිත් 89 දාගත්තා. පැහැදිලි. ඊළඟට චිත්ත සමුට්ඨාන දුකය. අන්න මේක උදව් කරන්න ඕගොල්ලෝ. නෝ චිත්ත සමුට්ඨාන ඡායතන, නෝ චිත්ත සමුට්ඨාන ඡායතන, සියා චිත්ත සමුට්ඨාන, සියා නෝ චිත්ත සමුට්ඨාන. කවුරු හරි මේක මට අභිදේයාර්ථ කියන්නකෝ. කාටද පුළුවන්? මේක චිත්ත සමුට්ඨාන එකේ කියලා තියෙන්නේ චෛතසික 52යි චිත්තජ රූප 17යි. හරියට හරිය. ඊළඟ පදේ ඊළඟ පදයේ තියෙන්නේ චිත්ත 89යි චිත්තජ කර්මජ රූප චිත්තජ රූපයි කර්මජ රූප 20යි ඍතුජ රූප 15යි. චිත්තජ රූප නෑ. කර්මජ රූප 20යි ඍතුජ රූප 15යි ආහාරජ රූප 15. ඔව් සමා වෙන. චිත්තජ රූප නෑ සමා වෙන. ආහාරජ රූප 14යි. කියන්නේ 14යි. ජරතා අනිච්චතා නිර්වාණය. නිර්වාණය. හරි. දැන් අපි මේක ටිකක් ඔන්න මේක හිතන්න ඕන එකක්. දැන් මේ පද දෙක දම ජායතනගෙන 6ක් නේ. මොනවා හරි ආයතන 6 දෙපැත්තට යන්න ඕන. දැන් බැලුව පළවෙනි පදේ. පළවෙනි පදේ චෛතසිකයි ජායතන නෝ චිත්ත සමුට්ඨාන. ආයතන 6ක් නෝ චිත්ත සමුට්ඨාන කියන අපි බැලුවා. නෝ චිත්ත සමුට්ඨාන අර පැත්තේ තියෙන චිත්ත රූප 17, මේ පැත්තේ තියෙන්නේ කර්මජ ඍතුද ආහාරද නේ. එතකොට දැන් බැලුවා අපිට මේ අර පැත්තට එන්නේ නැති මම බැලුවා මොනවද මෙතන තියෙන්නේ කියලා. එතකොට මට තේරුණා මෙතන ආයතන පහක් මෙතන අභ්‍යන්තර කර්මජ රූපවල තියෙනවානේ. මේ අපේ අභ්‍යන්තර ආයතන කියන්නේ චක්කායතන, සෝතායතන, ගාන, ජීවා, කාය කියන කර්මජ රූප පහ අපිට අරගන්න පුළුවන්නේ. අභ්‍යන්තර රූප ආයතන පහ කර්මජ රූපවල තියෙනවානේ. කර්මජ රූපවල කර්මජ රූප අතරේ අපේ කර්මජ රූප 20ක් තියෙනවා. ඒ 20ෙන් අපිට මේ පහ වෙන් කරලා ගන්න පුළුවන්. එතකොට ඒ පහ අපි දන්නවා චිත්තද රූපවලත් නැහැ. ඍතුජ රූපවලත් නැහැ, ආහාරජ රූපවලත් නැහැ. එතකොට අපි දන්නවා දැන් මේ පැත්තේ ඍතුජ රූපනේ ඍතුජ රූපවල කොහොමත් නැහැ. ඒ ටික ඒ ආයතන පහ. ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඕලාරික රූප ආයතන පහක් අරගන්න පුළුවන් වුණා. මොනවද ඒවා? අභ්‍යන්තර රූප ආයතන පහ කියලා මම නම් කරා. වෙන මට නම් කරන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ බැලුවා. දැන් ඔතන අතන දැන් දෙවනි පදයෙන් රූප පහක් මම එළියට ගත්තා. 1යි 2යි 3යි 4යි 5යි. පහක් එළියට ගත්තා. දැන් බලනවා තුර නෝ චිත්ත. එතකොට ඡායතන නෝ චිත්ත සමුට්ඨාන නේ. එතකොට තව ආයතනයක් තියෙන්න ඕනේ නෝ චිත්ත සමුට්ඨාන වලට. බැලුව මොනවද කියලා ආයතන දෙක කම්පෙයාර් කරනකොට මට පේනවා මන ආයතනේ නෝ චිත්ත සමුට්ඨාන වල තියෙනවා, චිත්ත සමුට්ඨාන වල සිත් නැහැ. අන්න එහෙම හිතලා තමයි මම මෙතන මන ආයතනේ ගත්තේ. තේරුණා? එහෙම තමයි මේ ආයතන පහ හැදුවේ මම. මුකුත් හිතලා නෙමෙයි. අර පැත්තේ තියෙන්නේ මෙතන මේ පැත්තේ චිත්ත සමුට්ඨානා පැත්තේ තියෙනවා චිත්තද රූප. චිත්තද රූපවල නැති දෙයක් කොහෙද තියෙන්නේ? කර්මජ රූපවල. ඒ පහ ගත්තා. ඒකේ නැති පහ මෙතනට ගත්තා. එතකොට ආයතන පහක් සම්පූර්ණයි. මෙතන ආයතනේ සිත් 89. ඔන්න දැන් ඒක පදේ මම විසඳුවා. ඡායතනා කියාත චිත්ත සමුට්ඨානා සියා නො චිත්ත සමුට්ඨානා. දැන් එතෙන්ද බැලුවා. දැන් මෙතන අභ්‍යන්තර පහ ගත්තා නම් මෙතන අනිවාර්යෙන්ම මම දැනගත බාහිර පහ මෙතෙන්ට එන්න ඕනේ. මොකද 6නේ මෙතන දාලා තියෙන්නේ. එතකොට මම මෙතනින් දැම්මා බාහිර වලට එන්නේ රූප හතක් ගන්න පුළුවන් මට නේ. වර්ණ, සද්ද, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායෝ. ඒ කියන්නේ මේ චිත්තද රූප 17න් චිත්තද රූප 17න් රූප 1යි 2යි 3යි 4යි 5යි 6ක්. 6ක් ගත්තා නේ. 6ක් ගත්තා. අනේ වර්ණ, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන්නේ පඨවි තේජෝ වායය හයක් නෙමෙයි හතක්. සමා වෙන්න. මෙතන රූප හතක් එළියට ගත්තා. එතකොට ඉතුරු වුණා නේද රූප 17ක් නේ මෙතන තියෙන්නේ. චිත්තද රූප 17ක් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. පළවෙනි පදේ තියෙන චිත්තද රූප 17යි චෛතසික 52යි. දැන් චිත්තද රූප 17න් අපි කොටසක් එළියට ගත්තා. ඕලාරික රූප හත ගත්තා. තව තියෙනවා සුකුම රූප 10ක්. ඒ සුකෝ රූප 10 වැටෙනවා ධම්මායතනෙට නේ. ධම්මායතනෙට දැම්මා.
තව ඒ පදේම තියෙනවා චෛසික 52ක්. ඒකත් ධම්මායතනෙට දැම්මා. මේ කොහෙවත් නෙමෙයි මේ ටිකම් මුලේ පාවිච්චි කරලා අපි මේක හදන්න ඕනේ. මේ රූප ටික රූප 17යි චෛසිකයිනේ තියෙන්නේ. රූප 17න් 7ක් ගත්තා බාහිර රූප ආයතන වලට. ඉතුරු රූප සුකුම රූපයි කියලා ධම්මායතනෙට දැම්මා. එතකොට ඊළඟ පදේට ගියා. දැන් ඒකේ බැලුවොත් දැන් එතනදි මොනවද බාහිර එන්නේ? දැන් එතන අපි ළඟ තියෙන්නේ කර්මජ රූපයි, ඍතුජ රූපයි, ආහාර රූපයි. අපිට එතනිනුත් වෙන් කරගන්න පුළුවන් සද්දයක් වෙනවා අන්තර. ඊළඟට අපි දන්නවා එතනින් වෙන් කරගන්න පුළුවන් එතනත් බාහිර රූප රූප ටිකක් අපිට ගන්න පුළුවන් බාහිර රූප ආයතන පහ කියලා. මම ඒකටම හරියන්න ඕනේ දැන් මෙතන ඡායතනා කරුවම මේ මෙතන මෙතනදි පද දෙකටම එන්න ඕනේ. ඒ හින්දා ඒ ටිකම මම මෙතෙන්ට දැම්මා. මෙතෙන්ට දැම්මහම බැලුවා මොනවද කියලා. සුඛම රූප 16ක් මට ඉතුරු වුණා. ඊ සුඛම රූප 16 දැම්ම ධම්ම ආයතනෙට. එතකොට හරිනේ. තව ඒ ධම්ම ඒ පදේම තියෙනවා නිර්වාණය. නිර්වාණය දැම්ම. දැන් ඕගොල්ලන්ට බලා ගන්න බුණා මම ඕගොල්ලන්ගේ පහසුව තකා මේක දැම්ම. මොනවද මේ කර්මජ රූප 16ට එන්නේ? අපි දන්නවා හොඳටම දන්නවා චිත්තද රූප වල කාය විඤ්ඤාප්ති වචින් විඤ්ඤාප්ති තියෙනවා. ඊට අමතරව මේකට ගත්ත නැති ඒවට තියෙනවා ආපෝ, ආහාර, ආකාශ, විකාර රූප තුන. ඊට අමතරව උපචේ සම්පති දෙකනේ. ඔන්නෝම තමයි සුක්ම රූප 10 මෙතනට හැදුනේ. මෙතනදී හැදුන සුක්ම රූප 14 තමයි ඉතුරු වෙච්ච රූප ටික. භාව රූප දෙකයි, හදේ රූපයයි, ජීවිත රූපයයි, ආපෝ ආහාර පරිච්ඡේද විකාර රූප තුනයි, ලක්කන රූප 4යි. පැහැදිලිද? මේ ටික එකතු කරාම 14යි. කාට හරි මේක නොතේරුණාද හදපු හැටි? සුකුම රූප 10 එළියට ආවෙ එතකොට ආයතන වලට නැතුව මේ චන්දිකමත් මේ දැන් මේක නිප්පදේශති කියන්නේ දුක යන්නේ නේද? මේක නිප්පදේශක. ඔව්. ඇයි මේ ආයතන කොහෙවත් එළියට ආවේ නැහැ? මේ ධම්මායතනය තුල තියෙන 10 මොනවද කියලා මම මේ පැහැදිලි කරලා දෙන්නම්. ඒක නිසාද එහෙම දැම්මේ? නැත්නම් කවුරු හරි අහන්න පුළුවන් මේ ධම්මායතනයට ආපු රූප මොනවද මට හොයාගන්න බැරි නම් මෙන්න මෙතන ලියලා තියෙනවා. ඔයගලන්ට මේක රෙකෝඩින් එක චෙක් කරනකොට මේ පැත්තකට ගත්ත 14 ටික තමයි මෙතනට දාලා තියෙන්නේ. හරි. ඒක හොයාගන්න. ඒක තමයි 14යි. කාට හරි නොතේරුණාද? තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඊළඟ එකට යන්නේ නැහැ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. චිත්ත සහභූ දුකය 7 එක. ඒකාදස ආයතන නෝ චිත්ත සහභුනෝ ධම්මායතනං තියා චිත්ත සහභූ සියා චිත්ත නෝ සහභූ. හරි. දැන් ඒ දැන් බැලුවා චිත්ත සහභූයි නෝ චිත්ත සහභූයි පද දෙක ලිව්වා. ආයතන තියෙන ඒකාදස ආයතන ධම්මායතන. ඒ විදිහට දැම්මා. දැන් 11යි 1යි 12යි ආයතන 12ත් සම්පූර්ණයි. ඒකාදස ආයතන දෙකට කැඩුවා. දස ආයතන මන ආයතන කියලා ආයතන 11කට බෙදුවා. ධම්ම ආයතනයි 12යි. දැන් ගියා අපි දෙයාර්ථ වලට. මොනවද තියෙන චිත්ත සහභූ? චෛතසික 52යි විඤ්ඤාති රූප 2යි. හරිනේ. අපි දෙයාර්ථ වලට ගියා නෝ චිත්ත සහභූ වල. ඒකේ තියෙන්නේ මොනවද? සිත් 89යි විඤ්ඤාති රූප 2 වර්ජිත රූප 26යි නිර්වාණය. පැහැදිලිනේ? එතකොට අපි දිනේ ඒකාදස ආයතන නෝ චිත්ත සහභූ. එතකොට අපි දන්නවා චිත්ත සහභූ වලට එන්නේ නැහැ. අපි දන්නවා ඒක චිත්ත සහභූ වලට එන්න විදියකුත් නැහැ. ඒක අභිදේයාර්ථ වලට අරගන්න දෙයක්වත් නැති ඉඳ ඉරි කෑල් දෙකක් දැම්මා. එන්න චිත්ත සහ නෝ චිත්ත සහභූ මේකට ගියා. ඒකේ තියෙනවා විඤ්ඤාප්ති රූප දෙක වර්ජිත ඉතිරි රූප 26. අපි දන්නවා කවුරු හරි මොන හරි අහුවද? ඒ රූප 26 තුල අපි දන්නවා තියෙනවා ඕලාරික රූප 12. මොකද පැත්තකට උනේ විඤ්ඤාති රූප දෙකනේ. විඤ්ඤාති රූප දෙක ගැන සුකුම රූපයි. අපි දන්නවා දැන් ඕලාරික රූප 12ක් ඉතින් ඒ විරූප 26න් මට පැත්තකට කරගන්න පුළුවන් කියලා තේරෙනවා. දස ආයතන වලට ලිව ඕලාරික රූප 12. මොකද 12යි. මොකද එතන ආයතන 10ක් හැදෙන නිසා. ඊළඟට ගියා මන ආයතන වලට. සිත 89ම තියෙනවා මන ආයතනෙට දැම්මා. දැන් ධම්මායතනෙ පුරවන්න ඕනේ පද දෙකටම නේ. ධම්මායතනං සියා දැන් මෙතන මේ පදේ සම්පූර්ණ කරා. ඒකා දස ආයතන කියන පදේ සර්ව සම්පූර්ණයි. ධම්මායතනා චිත්ත සහභූ චිත්ත නෝ සහ නෝ චිත්ත සහභූ දෙකටම යනවා. දැන් බැලුවා පළවෙනි පදේ ධම්මායතනේ තියෙනවා චෛසික 52. විඤ්ඤාප්ති රූප දෙක කියන්නේ සුකුම රූප දෙකන්නේ මේ තන. අරමෝලින් ලියන්නේ මම ගොස් සුකුම රූප දෙකයි කියලා ලිව්වා. විඤ්ඤාප්ති රූප දෙක නේද? අභිදේයාර්ථවල තියෙන එකේ විදිහට ලිව්වා. දැන් ඊළඟ පදේ ගියා. දැන් අපි දන්නවානේ මෙතන සුකුම රූප දෙකක් තියෙනවා කියලා. දැන් මෙතන තියෙන රූප 28ක්. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ සුකුම රූප 16යි. එකතු කළ බැලුවා 26 එනවාද කියලා. 12යි 14යි 26යි. හරි.
මෙතන සුකුම රූප 16. ඒ කියන්නේ විඤ්ඤාප්ති රූප දෙක හැරෙන්නේ ඊතර සුකුම රූප ටික ඉන්නෝනේ මෙතෙන්ට. නේ? හරිනේ? සුකුම රූප 14න් ඉන්නේ ඒ පදයේ විතර නිර්වාණය. නිර්වාණය දාලා මේක සම්පූර්ණ කරා. ඊළඟ පදයට ගියා. අහන්න තේරෙන්නේ නැති දැන් ඊළඟ එක මමත් මේ බලන්නේ මේ කරන්නේ ඔක්කොම මේ අද්දේ යාර කට පාඩම් නැහැ. සමහර ඒවා පාඩම් සමහර ඒවා නැහැ. චිත්තානු පරිවර්තී දුකයි. ඒකා දසායතන නෝ චිත්තානු පරිවර්තිනු. ධම්මායතනා සියා චිත්තානු පරිවර්තී සියා නෝ චිත්තානු පරිවර්තී. දැන් බැලුව පද දෙක චිත්තානු පරිවර්තී නෝ චිත්තානු පරිවර්තී ලිව්වා. මේ පැත්තට ලිව්වා ඒකා දසායතන ධම්මායතන. අර විදියමයි දෙකට බෙදුවා. ඒකෙත් අභිදේය අර්ථ තියෙන්නේ අර වැඩි පොඩි වෙනසක් තියෙනවා. චෛසික 50 ඒකමයි චෛසික 52යි විඤ්ඤාප්ති රූප දෙකයි තමයි චිත්තානු පරිවර්තී. නෝ චිත්තානු පරිවර්තී කියන්නේ සිත 89 විඤ්ඤාප්ති රූප දෙක වර්ජිත රූප 26යි නිර්වාණය. දැන් අපි බලමු. ඒකා දසායතන නෝ චිත්තානු පරිවර්තිනේ. ආයතන 11 නෝ චිත්තානු පරිවර්තී විතරයි. හරි. මොකද අනිත් එකේ තියෙන්නේ විඤ්ඤාප්ති රූප දෙකනේ. විඤ්ඤාප්ති රූප එන්න බෑනේ මෙතනට. අපි දන්නවා දසායතනකම මූලාරික රූප වලින් ඉන්නේ අපි ඒක ගොඩක් වෙලාවට හදන්නේ හැමතැනම නෙමෙයි සමහර තැන්වල වෙනස් වෙනවා. මෙතනදී අපි දන්නවා. එහෙනම් අපි කිසි පැකිලීමක් නැතුව ඕලාරික රූප 12 මෙතනට දැම්මා නේ. ඒ රූප 26 රූප 12ක් මෙතනට දැම්මා. රූප 14ක් ඉතුරු වුණා. ඊළඟට ඒකෙ තිබුණ එතකොට අනායතනීය නෝ චිත්තාන් පරිවර්ති පුරවන්න ගියාම අපි දන්නවා සිත් 89 තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. සිත් 89 එතනට දැම්මා. දැන් තියෙනවා ධම්මායතනං සියා චිත්තාණු පරිවර්ති සියා නො චිත්තාණු පරිවර්තන. දැන් බැලුවා ධම්මායතනං චිත්තාණු පරිවර්ති එකට ගන්න පුළුවන් ඒ පදේ දින අභිදී අර්ථ ඔක්කොම ධම්මායතනෙට. චෛසික 52යි විඤ්ඤාප්ති රූප දෙක ගැන්නේ සුකෝ රූප දෙක. අර විදියටම දැම්මා. නො චිත්තාණු පරිවර්ති වලට ගියා. ඒකේ කොහොමද තියෙන්නේ? අර මෙතනින් ඉතුරුනානේ රූප 12 14 ඒක දැම්මා. ඒකයි නිර්වාණය. තමයි අර කලින් පදේ වගේම තමයි. ඒ ධම්මායතනෙට ඒ විදිහටමයි. ඊළඟ එක චිත්ත සංසට්ඨ සමුට්ඨාන දුකයි. ඒ මොනනම් නම විනේ එක නේ. චුල්ලන්තර දුක. අහන්තර දුකේ නේ. චිත්ත සංසට්ඨ සමුට්ඨාන දුකයි. ඒක බැලුවොත් ඒකා දසායතන නෝ චිත්ත සංසට්ඨ සමුට්ඨාන ධම්මායතනං තියා චිත්ත සංසට්ඨ සමුට්ඨාන සියා නෝ චිත්ත සංසට්ඨ සමුට්ඨාන. ඔන්න දැන් බැලුවා. දැන් මේක ලියාගත්තා බැලුව පද දෙක මොකද්ද චිත්ත සංසර්ත සමුට්ඨානා ධම්මා නෝ චිත්ත සංසර්ත සමුට්ඨානා ධම්මා පද දෙක පිරෙව්වා දැන් හදන්න ඕනේ ඒකා දසායතන ධම්මායතන දැම්මා ඊට පස්සේ තමයි මේක දෙකට බෙදන්නේ ඒකෙත් අර විදිහටම සමානයි ගොඩක් දුරට නේ ගොඩක් දුරට චිත්ත සංසර්ත සමුට්ඨානා ධම්මා කියන චෛසික 52 නෝ චිත්ත සංසර්ත සමුට්ඨානා කියන්නේ රූප 28යි චිත්ත 89යි රූප 28යි නිර්වාණය දැන් බැලුවා ඒකා දසායතන නෝ චිත්ත සංසර්ත සමුට්ඨාන චිත්ත සංසර්ත සමුට්ඨානා වලට ගන්න දෙයක් එතන නැහැ කියලායි තමයි තේරෙන්නේ. ඉතින් කැල් දෙකක් ගැහුවා. නෝ චිත්ත සමුට්ඨානායකට ගියා. ඒකේ තියෙන රූප 28 නේද? මේද අසායතනා කියලා දාගත්ත කොලොම් එකට බය නැතුව ඕලාරික රූප 12 දැම්මා. මන ආයතනං කියන තැනට එතන තියෙනවා සිත් 89ක් සිත් 89 දැම්මා. දැන් ධම්මායතනං තියා චිත්ත සංසර්ත සමුට්ඨාන සියා නෝ චිත්ත සංසර්ත සමුට්ඨාන. පද දෙකටම ධම්මායතනෙට අයිති ටික දාගන්න පුළුවන්. පළවෙනි පදයේ 452 තුන එකේ හිමම දැම්මා. මෙතන තියුණා ඉතුරු වුණා සුකුම රූප 16යි තව තියෙනවා නිර්වාණය. ඒක දැම්මා. හරි ලේසි. ඒකත් නේ. ඒකත් බොහොම ලේසි පැහැදිලි. ඊළඟ පදය අර ටිකක් අමාරු තියෙන්නේ මේ වගේ ගොච්චක ටික තමයි. කල්පනාව. චිත්ත සංසර්ත සහ චිත්ත සංසර්ත සමුට්ඨාන සහ බෝධුකේ. නේ? ඒකා දසායතන නෝ චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබුනෝ ධම්මායතනං සියා චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබු සියා නෝ චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබු දැන් මට මේකෙන් තේරෙනවා මම මේ කොපි කරලා ලියපු එකේ කවුරුත් වැරද්දක් වෙන්නේ නැහැ ඒ කියන්නේ හරි ඇති කියලා ඒකත් එක සතුටක් මට ඒ කියන්නේ ඒකත් අර විදියමයි නේද ඒ සේම් තින් හරි චෛසික 52යි සිත් 89 රූප 28යි නිර්වාණය එතකොට ඒ විදිහටම බෙදුවා ඒකා දසායතනා ධම්මායතනා කියලා බෙදලා මේ පදයට අයිති චිත්ත සංසර්ත සමුට්ඨාන සහ භූ මෙතෙන්ට දැම්මා නෝ චිත්ත සංසර්ත සමුට්ඨාන සහ භූ මෙතෙන්ට දැම්මා ඒකෙත් බැලුවා මේ පදයෙන් එන්නේ ඕලාරික රූප 12යි සිත් 89යි අර විදිහමයි
ධම්මායතනෙට යනවා මේ පළවෙනි පදයේ චෛසික 52 දෙවෙනි පදයේ සුගම රූප 16 නිර්වාණය. හරියට හරියටම. අපි ඊළඟ පදයට ගියා. චිත්ත සංසට්ඨ සමුත්තානානු පරිවර්ති දුකය. ඒවා කොහොම එක වගේ යන්නේවනේ. ඒකා දසායතන නෝ චිත්ත සංසට්ඨ සමුත්තානානු පරිවර්තිනෝ ධම්මායතනං කියා චිත්ත සංසට්ඨ සමුත්තානානු පරිවර්ති සියා නෝ චිත්ත සංසට්ඨ සමුත්තානානු පරිවර්ති. දැන් බැලුවා ලිව්ව පද දෙක ලිව්ව මෙතෙන්ට චිත්ත සංසට්ඨ සමුත්තානානු පරිවර්ති ඊළඟ නෝ චිත්ත සංසට්ඨ සමුත්තානානු පරිවර්තිනෝ කියන එකයි ලිව්ව. ඊළඟ ඒකාදස ආයතන ධම්මායතන හැදුවා. ඒක දෙකට බෙදුවා දස ආයතන මන ආයතන. දැන් සම්පූර්ණ chart එක දැන් අපි chart එක පුරවනවා. ඒකාදස ආයතන නෝ චිත්ත සංසට්ඨ සමුත්තානානු පරිවර්ති කියන්නේ චෛසික 52 විතර මේ ඒකෙදි අන්න වෙන්නේ. එතකොට ඒ පැත්තේ තියෙන්නේ සිත් 89 රූප 28 නිර්වාණයන දෙවෙනි පදයේ අපි දෙයියා අර්ථ. ඒ හින්දා රූප 28ෙන් ගත්තා ඕලාරික රූප 12 ගත්තා. මන ආයතනයේ සිත් 89 ගත්තා. මේ පදේට මුකුත් නෑ දාලා ඒකට ඒ හින්දා ඒක බ්ලැන්ක් දැම්මා. ඊළඟට ධම්මායතනයේ පද දෙකටම ලියලා තියෙනවා. ඒ කියන්නේ ගියා අභිදේයාර්ථ වලට මේ පදයේද ධම්මායතනයේට චෛසික 52 දාගන්න පුළුවන්. මේ පදයේ අභිදේයාර්ථ වලට ධම්මායතනයේදී ඉතුරු ටික මොනවා සුගම රූප 16යි නිර්වාණය. ධම්මායතනයේ පද ටිකේ පිරෙවුවානේ. චෛසික 52යි සුගම රූප 16යි නිර්වාණය. ඒකත් ලේසි. ඊළඟට අජ්ජත්තික දුකය. අජ්ජත්තික දුකය. ඒ මොනවද? පොළොස්සෙනි දුකය. ඒක බැලුවොත් ඡායතන අජ්ජත්තික ඡායතන බාහිර නේ. ඡායතන අජ්ජත්තික ඡායතන බාහිර. දැන් කොහොමද මේක අපි බෙදන්නේ? මේකේ අවිදේයාර්ථ මොනවද? කාටද කියන්න පුළුවන්? අජ්ජත්තික අවිදේයාර්ථ කොහොමද මේකේ තියෙන්නේ? කාටද තියෙන්නේ? සීත් 89යි ප්‍රසාද රූප පහයි කියලා. අයි පළවෙනි පදේ අජ්ජත්තිකා කියන පදේට. අර බාහිරායකට තියෙන්නේ. ඒකෙදි තියෙන්නේ චෛසික 52යි ප්‍රසාද රූප වර්ජිත අනිත් රූප. ඒකට පහක් ගියාම 23යි නේ. නිර්වාණ ධාතුව. හරි. දැන් අපි බැලුවා. දෙක පැත්තෙම තියෙන අර වගේ ඡායතන. දැන් හිතුවා කොහොමද? දැන් එක පැත්තක තියෙන ප්‍රසාද රූප පහ. ඒ හින්දා කිසිම කරදරයක් නැතුව දැන් ඡායතන බෙදාගත්ත මේ විදිහට අභ්‍යන්තර රූප ආයතන පහ කියලා දාගත්ත ගමන් මම දැනගත්තා එහා පැත්තේ මොකද මෙතන තියෙනනේ කෙලියම් ප්‍රසාද රූප පහ. ප්‍රසාද රූප පහ තියෙන ඉඳ අභ්‍යන්තර රූප ආයතන පහ ලිව්වා. ඒතර මම දන්නා මේ පැත්තේ ඡායතනවලට අනිවාර්යයෙන් බාහිර රූප ආයතන පහ දාන්න පුළුවන් නේ. ඒතර එක ඡායතනයකක් තියෙන අජ්ජත්තික ධර්ම විතරයි. අජ්ජත්තික ධර්ම විතරක් හින්දා අපි දන්නවා අජ්ජත්තික ධම්මායක තමයි සිත් තියෙන්නේ. ඉතින් මේ පැත්තට මන ආයතනෙම දාගත්තා. අන්න එහෙම හිතුවේ මම. අජ්ජත්තික ධර්ම අජ්ජත්තිකා කියන පදයේ ධර්ම තියෙන්නේ මේ 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 ඡායතනවල විතරයි. ඒ අනුව මෙතනට මන ආයතනක් දැම්මා. හරිද? මෙතන ධම්මායතනේ දැම්මුත් එනවනේ. බාහිර ධම්මවලනේ තියෙන්නේ මම. අනායතනෙට ඕන කරන දේවල්. එහෙනම් ඒක හිතලා මන ආයතනේ මෙතෙන්ට දැම්මා. මෙතනට දැම්මා. හරි. බාහිර ආයතන පහ එනවා. ධම්මායතනෙට අයිති පදත් ඒකේ තියෙනවා. එහෙනම් ඡායතනade පැති දෙකම හදාගත්තා. දැන් 5යි මෙතන 1යි 6යි මෙතන 5යි 1යි 6යි 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 12. ආයතන 12 සම්පූර්ණයි. හරි ලේසියෙන් පිළිවුවා. අජ්ජත්තික ධර්මාවලට අර ප්‍රසාද රූප පහ ටික මෙතෙන්ට දැම්මා. ඒ කියන්නේ බාහිර ඕලාරික රූප ආයතන පහක් හැදෙනවා. ඊළඟට සිත් 89ක් තියෙනවා එතන. මේ එතකොට ඒකෙන් හැදෙන මන ආයතන. ඊළඟට බාහිර ධර්මාවලට ගියා. එතන තියෙන ප්‍රසාද රූප පහ වර්ජිත ඉතුරු රූප 23. ඒ රූප 23ෙන් අපි දන්නවා හතක්ම එන්නේ ඕලාරික රූප කියලා. ඒ රූප 23ෙන් හතක් ඕලාරික ඒක හැදෙන්නේ බාහිර රූප ආයතන ඒ හතෙන් ආයතන පහක් හැදෙනවා. බාහිර ආයතන පහ. ඒක දැම්මා. ධම්මායතනෙට අයිති වෙනවා මේ චෛසික 52යි. මෙතන ඉතුරු වුණානේ තව සුකුම රූප 16ක් නේ. සුකුම රූප 16යි නිර්වාණය. මේ 16යි 7යි නේද බලන්න. 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි. හරිනේ? අන්න ඒ විදිහේ කවුන්ට් කරලා ක්‍රොස් චෙක් කරලා චෙක් කරා. අප හැදුවේ නැතුව ඇතිනේ. පැහැදිලිනේ. ඊළඟ පදයට ගියා. උපාදා දුකය. මොන උපාදාන ගොච්චකේනේ. උපාදා දුකය. නවායතන උපාදාන, දසායතන නෝ උපාදාන, ධම්මායතන සියා උපාදාන, සියා නෝ උපාදාන. දැන් බැලුවා 9යි 1යි 10යි 9යි මෙතන 2යි 11යි 11යි 1යි 12යි. ආයතන 12 ගානට දීලා තියෙනවා. දැන් උපාදා නෝ උපාදා කියලා බැලුවා. දැන්
නවායතන ලිව්වා. ඊළඟට ද්වායතන ලිව්වා. හරිනේ. ඊළඟට ධම්මායතන ලිව්වා. දැන් ඔන්න මේ දුබුරු පාටින් දාලා තියෙන මේකේ තියෙන ටික දැම්මා. ඊළඟට මම දන්න ද්වායතන කොහොමද? ආයතන දෙකක්නේ. ඒක දෙක දෙකට බෙදුවා. මම දන්න නවායතන වල බෙදුවේ නැහැ. බලලා බෙදෙනවා කියලා ඉතින් හිතාගෙන තිබ්බා. දැන් බැලුවා මේකේ දින අභිදෙයයට. කවුරුත් වනි නිශ්ශබ්ද වෙන්නේ සුරම්ම මහත්මේ පොඩ්ඩක් මේකේ අභිදෙයයට කියන්නේ. කටවත් හොල්ලන්නේ නැහැ. උපාදායකේ මහා භූත හතරනේ 34 නෑ උපාදා ධම්මා කියන්නේ උපාදාය රූප 24නේ ඔව් සමාවෙන් ඔව් උපාදා රූප 24 නෝ උපාදාය ඔව් එතනින් අන්‍ය වෙච්ච ටික සිත් 89යි චෛසික 52යි භූත රූප හතර අතනින් ඉතුරු වෙච්ච භූත රූප හතරයි නිර්වාණය ඒ ටික එනවා නෝ උපාදා වලට එතකොට දැන් මෙතනදී කොහොමද මම බෙදාගත්තේ නව ආයතන දැන් මෙතන තියෙන උපාදා රූප 24 ඔතනින් මට කිසිම පැකිලීමක් නැතුව දැන් භූත රූප වලින්නේ හැදෙන්නේ පඨවි තේජෝ වායෝ කියලා ස්පර්ශ රූපේ පොට්ටබ්බායතනේ හැදෙනවානේ මම ඉතින් හිතුවා හරි ඒ තුන නැති ඉන්න මෙතන නව ආයතනේ මට ඉතිරි ඕලාරික රූප නමයක් මේ ආයතන මේ පඨවි තේජෝ වායෝ හැර ඕලාරික රූප නමේ මෙතෙන්ට දැම්ම මොකද ආයතන නමයක් මේ රූප නමෙන් ආයතන නමයක් හැදෙනවා එතන ඒ විදිහට තමයි මම හිතුවේ හිතලා දැන් මෙතන ඊළඟ ලිව්වා ද්වායතන කියන තැනට මං හිතුවා දැන් ද්වා ධම්මායතන. එතකොට මට දැන් අඩු වෙන්නේ මොකද්ද ඕලාරික රූප ආයතන වලින් එන්න ඕනේ ඉතුරු වුණා පොට්ටම් ආයතන. ඊට අමතරව මන ආයතනේ ඇවිල්ලත් නැහැ. අන්න එහෙම හිතලා දැන් නව ආයතනයි මේකයි 10යිනේ ධම්මායතනයි දෙකක් එන්න ඕනේ. මෙතන 9 කෙලින්ම හොයාගත්තා. ඒ 9න් අයිති වුන්නේ නැත්තේ පොට්ටම් ආයතනේ නෙමේ ආයතන වලින්. මේ ආයතන 9න් ආවේ නැත්තේ පොට්ටම් ආයතනේ. මොකද මේ රූප තුන කොහෙටවත් ගියේ නැහැ. ඊට පස්සේ තව එක රූපයක් දෙන භූත දැන් මේ පදේ තියෙනවානේ භූත රූප හතරම භූත රූප තුනක් මෙතෙන්ට අහම මන් දන්නවා ඉතුරු එක භූත රූපය ගන්න පුළුවන් වෙන්නේ ඒක සුකුමයි ඒක කොහෙටවත් ගන්න බෑ ධම්මායතනෙට ගන්න පුළුවන් ඒ විදිහට තමයි මම මේක විසඳන්න හිතුවේ උපාදා රූප වලට මුකුත් දැම්මේ නෑ එතන මේකට නැහැ නෙමුකුත් මෙතනට පොට්ටබ් ආයතනෙට දැම පටවි තේජෝ ආයෝ ධම්ම අනායතනෙට ගියා සිත් 89 දැන් ඉතුරු ටික යන්න ඕනේ ධම්මායතනේ දැන් ඉතුරු බලන්න ඕනේ ඉතුරු වෙලා තියෙන අභිදෙයාර්ථ ධම්මායතනෙට දාලා ඉතුරු වෙනවද නැද්ද කියන බැලුවා දැන් මෙතන රූප නම් රූප 24න් 9ක් ගියාම රූප 15ක් නේ ඉතුරු වෙන්නේ ඒ රූප 15 16න් ආපෝ නෑනේ ආපෝ එක මෙතනනේ සුකුම රූප 16න් එක රූපයක් ආපෝ එක නැති වෙනවා ආපෝ එක පැත්තෙන් දා සුකුම රූප 15ක් මෙතෙන්ට එන්න ඕනේ මේ 15 මොකද්ද කියලා අහයි කියලා තමයි මම ආපෝ හැර කියලා දැන්නේ හැදලිනි. ඒතර මේ 15යි මේ 9යි 24 හැදෙනවා නේ. 15යි 9යි 24යි. දැන් ඒක හරි. ඒ පදයේ අභිදෙයාර්ථ ඔක්කොම ගත්තා. අනිත් පදයේ දෙවනි පදයේ අපිට අභිදෙයාර්ථ වලින් ඉතුරු වෙලා දෙනවා චෛසික 52යි. ඊට අමතරව භූත රූප වලින් ඉතුරු වුණානේ සුකුම රූපයක් එකක් ආපෝ රූපේ සුකුම රූපයක් දැන්. අනිත් තව තියෙනවා නිර්වාණය. ඒ පැහැදිලිනේ මේක ඇත්තට තර්ක කර කර හදන්න ඕන එකක් අපි විසින්ම තර්ක කර කර හදන්න ඕන එකක් ඔය විදිහට තමයි මම මේ පදේ හැදුවේ මම හරි ප්‍රශ්නයක් තියෙන නම් අහන්න ඊළඟට යන්නන්නේ ඊළඟට උපාදින්න දුකය එතකොට පංචායතන උපාදින්න සද්දායතන අනුපාදින්න ඡායතනාසියා උපාදින්නාසියා අනුපාදින්න හරිද එතකොට අපි බැලුවොත් මේකේ බැලුවොත් ඔන්න උපාදින්නා අනුපාදින්නා වලට දැම්මා පංචායතන හරි ඊළඟට සද්දායතන ඊළඟට ඡායතන මන්දන ඡායතන කියන්නේ ආයතන හයක් දැන් අභිදෙයාර්ථ වලට ගියා අභිදෙයාර්ථ වලට තියෙන උපාදින්නා ධම්මා වලට තියෙන්නේ ලෞකික විපාක සිත් 32යි චෛසික 52යි කර්මජ රූප 20යි පොඩි අයිඩියා එකක් ආවා කර්මජ රූප 20 කියනකොට මම දන්නවා එතනින් එනවා ආයතන පහක් මට ගන්න පුළුවන් නේ අභ්‍යන්තර අභ්‍යන්තර ආයතන පහක් අරගන්න පුළුවන් පංචායතන කියන්නේ පහයි නොන්න එතන මට පොඩි අයිඩියා එකක් ආවේ තින්දි ඊළඟට සද්දායතනේ එලිම කිසි ප්‍රශ්නයක් නැහැ සද්දායතනේ අරගන්න මෙතන වෙනම ලිව්වා ඊළඟට ඡායතන දැන් බැලුවා මෙතන මම දන්නවා මට ආයතන පහක් එන්න පුළුවන් කියලා දැන් මෙතනින් අඩුපාඩුවක් තියෙනවා ධම්මායතනයි මනායතනයි මෙතන අඩු ඒ දෙක මෙතෙන්ට දැම්මා ඒ සද්ද ආයතන ගිහම මට හිතුණා තව ආයතන හතරක් තියෙනවනේ. ඒ හතර අනිවාර්යෙන් මෙතන අභ්‍යන්තර ආයතනින්ද ඒ ආයතන හතර බාහිර ආයතන වෙන්න ඕනේ. දැන් දාලා මං ගණන් කළ බැලුවා 5යි 6යි 6යි 4යි 10යි.
11යි 12යි. ඔන්න ඔය ආකාරයෙන් තමයි මම මේක හිතුවේ හදන්නේ. පැහැදිලි නේද? මෙතන දැක්ක මම පංචායතනේ මන්ද අන්නවා පහ වෙන්නේ. මොකද එතන තියෙනවා කර්මජ රූප 20. කර්මජ රූප 20 ඇතුලේ චක්කු, සෝත, ගාන, ජීවවා, කාය කියන ආයතන පහක් වෙන් කරගන්න පුළුවන්. අභ්‍යන්තර ආයතන පහ. ඒක දැම්මා. මෙන්න නැවත කියනවා සද්ද ආයතනේ දැම්මා. දැන් මේතර ඡායතනක් වහම මෙතනින් අනිවාර්යෙන් දෙබැවි ඇවිල්ලා එන ධම්ම ආයතන මන ආයතන එක දැම්මා. දැන් හතරයි නිතර වෙන්න ඕනේ. ඊට පස්සේ බැලුවා සද්ද ආයතනෙන් පස්සේ ඊටු හතර වෙන්නේ. ඊටු බාහිර ආයතන හතර මෙතෙන් දෙන්න ඕනනේ. මොකද ඒ පැත්තේ තියෙනවා ඊළඟට රූප, චිත්තද, ඍතුද, ආහාරද. කිසි ප්‍රශ්නයක් නැතුව මේ කොටස හදාගත්තේ ඒ විදිහට හිතලා. ඊට පස්සේ මේක පුරවන්න පුළුවන්ද බලනවා. දැන් බැලුවා කර්මජ රූප 20ක් තියෙන පංචායතන උපාදින්න. හරි. උපාදින්නායකේ කර්මජ රූප 20ෙන් මේ කම්ම සමුට්ටාන කිල්ලෙදින ඒ රූප 1 2 3 4 5 පැත්තකට යනවා නේ. තව රූප 15කුත් තියෙනවා. ඊට පස්සේ බැලුවා දැන් එච්චරයි පංචායතන තියෙනවා. ඊළඟ සද්ද ආයතන හරිනේ. එතන චිත්තද ඍතුද ආහාරද. මං ඒ රූප වලින් ඇත්තටම මම හිතන්නේ චිත්තද රූප ගැන විතරයි. අනිත් ඒවා ඒවෙන් එක 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 දෙක අඩු වෙලානේ හැදෙන්නේ. ඒ හින්දා විඤ්ඤාප්ති රූප දෙක අඩු වෙලා ඍතුජ රූප හැදුනා. ඒ විඤ්ඤාප්ති රූප දෙකයි සද්ද රූපයයි 17න් චිත්තද රූප 17න් විඤ්ඤාප්ති රූප දෙකයි සද්ද රූපය අඩු වෙලා ආහාරජ රූපය හැදුනා. ඉතින් ඒ හින්දා මට ඒව ගැන හිතන්න නැතුව මම ගොඩක් වෙලාට මේ හදනකොට මේ ත්‍රිජ රූප තියෙනවානේ චිත්ත ඍතුද ආහාරජ. මම ඒ අවස්ථාවවලදී චිත්තද රූප ටික ගැන විතරක් හිතෙමු කරලා හදනවා. තමෙත් උනකට හිතෙමු කරන්න වෙනවා. මොකද චිත්තද රූපේ ඇතුලේ තියෙන ඍජ රූපත් පෙන්නනවා, ආහාර රූපත් තියෙනවානේ. ඒකේ නාමිකව. ඒ හින්දා මට ඒක ඒ විදිහට අරගන්න එක ලේසියි කියලා හිතනවා මට. ඒ හින්දා මම ඒ විදිහට හිතනවා. දැන් බැලුවා. බාහිර ආයතන හතරට පුරවන්න පුළුවන්. එතන තියෙනවා චිත්තද රූපවල වර්ණ, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායෝ කියන කම්ම සමුට්ටාන නොවන ආවෝ සමා වෙන්නේ. මේක තියෙන උපා සමා වෙන්නේ. මෙතන තියෙන ඡායතනා සියා උපාදින්නා සියා අනුපාදින්නා. ඒතකොට උපාදින්න ගොඩේ තියෙන කර්මජ රූප වල මට ඉතුරුණානේ. කම්ම සමුට්ටානික රූප 20ෙන් මෙතන පහක් ගියා. මන් දන්නවා මේ බාහිර ආයතන වලට මෙතනින් රූප 6ක් ගන්න පුළුවන්. වර්ණ, ඒ කියන්නේ වර්ණ, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායෝ කියන ආයතන හතරක් නේ. රූප ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන. ආයතන හතරක් හදා ගන්න පුළුවන් මට මොකෙන්ද? මේ කර්මජ රූප 20. ඒක හැදෙව්වා. දැන් බැලුවා. මේකිනුත් පුළුවන්ද කියලා. ඒකිනුත් පුළුවන්. මොකද ඒ රූප ටිකම තියෙනවා මේ චිත්තද රූප වලින් මේ කර්ම ඍතුද ආහාර දේ ගොඩක් තියෙනවා. මේ ඒවා කම්ම සමුට්ටානික නොවූ කියලා තියෙන එකයි. මේක හැදුවේ වර්ණ, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායෝ. ඒ කියන්නේ රූප ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටම්බ ආයතන. ඒ ආයතන හතර හැදුවේ කම්ම සමුට්ටානික නොවූ රූප වලින්. දැන් දිව කම්ම සමුට්ටානික නොවූ කියලා වැඩියෙන්. ඊළඟට අපි දන්නවා සද්ද ආයතන අනුපාදින්න. කෙලින් මෙතෙන් සද්ද රූපයේ මේ චිත්ත ඍතුද වලනේ තියෙන්නේ සද්ද රූපයේ මෙතෙන්ට දැන්. ඊළඟට දැන් මේ පා දෙක පිරෙව්වා. දැන් අපි අලන්න ඕන ඉතුරු වෙන්නේ කොහොමද කියලා. ඊළඟට දැම්මා මේ අනායතනෙට ගියා. මන ආයතනෙට ගියාම බැලුවා පළවෙනි පදේ ලෞකික විපාක 32ක් තියෙනවා. ඒක දැම්මා. ඊළඟට ගියා අනුපාදින්නායකට. අනුපාදින්නායකෙත් තියෙනවා සිත් ලෞකික විපාක 32 වර්ජිත ඉතිරි සිත් 37. ඒකත් දැන්. ඒකත් දැන් මේ පදේ සම්පූර්ණ කරා. ධම්මායතනෙට ගියා. දැන් ටිකක් මේක ව්‍යාකූලයි. ඇයි? මෙතන අපි ඉස්සෙල්ලා අපි දාමු චෛතසික ටික චිත්තද විපාක සිත් 32 ඉඳන චෛතසික 35ක් යදෙනවා. ඒ 35 දාලා ඒක පැත්තකට දිප්පා. දැන් අපි බලන්න ඕනේ මෙතනින් ඉතුරු වෙච්ච රූප කම්ම සමුට්ටානික රූප කීයක් ඉතුරු වුණාද කියලා. දැන් ඔන්න මම මෙතන ලිව්වා. දැන් මෙතන බලන්න 5යි. මෙතන රූප කීයද? 6ක් නේ. 6යි 5යි 11යි. 20ෙන් 11ක් ගියාම කීයද? 9යි. හරිද? ඒ 11 ඒ 9 තමයි මේ සුකුම රූප කියලා කම්ම සමුට්ටානික දැම්මේ. මෙන්න ඉතුරු වෙච්ච රූප ටික. භාව රූප දෙක, හදේ රූපය, ජීවිත රූපය, ආපෝ රූපය, ආහාර රූපය, ආකාශ රූපය, උපජේ සම්පති. ඔන්න ඔය ටික තමයි කම්ම සමුට්ඨාන සුකුම රූප 9 ආවේ. එතකොට දැන් මට ඒ අභිදෙය්‍යාර්ථවල සියලුම ටික මං ගත්තා උපාදින්නා ධම්මායි. දැන් මං සම්පූර්ණයි එතන. දැන් අනුපාදින්නායකට ගියා. ඉස්සෙල්ලා මං චෛතසික ටික හදලා පැත්තකට කරලා දාන්නම්කො. පෙර සඳහන් මේ කියන්නේ මේ සිත්
57 යෙදෙන චෛසික තියෙනවා 52. අපි දැන් මොදා කුසලුත් තියෙනවා චෛසික 52ම ගන්නවා. සුභ රූප ටික හදාගන්න කොහොමද? දැන් මෙතන බැලුවා සද්ද රූපේ 1යි. මෙතන රූප කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6ක්. 6යි 1යි 7යි. නේ? එතකොට මෙතන රූප 17ෙන් මෙතන තියෙනවා රූප 17ට 17යි එතනින් තියෙනවා 17න් මෙතන යනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි මේකයි 7යි. දැන් මේකට එකතු වෙනවා මොනවද? තව රූප දෙකක්. ඒ රූප දෙක මොකද්ද? උපචේසන්තදිද? උතන්ට එකතු වෙන රූප දෙක. ඉන්න පොඩ්ඩක් විනාඩිය. උතන්ට එකතු වෙන ඔය 17ට එකතු වෙනවා මතක උපචේසන්තදි වගේ විනාඩිය. ජරතානිත්‍ය චුට්ටක් නේද? හරියටානිචිතානි නොඅනුපාදින් උපචේසන්තති උපචේසන්තති චිත්ත දරූප වලට එකතු වෙන්නේ උපචේසන්තති. ඒ චිත්ත දරූප වලට උපචේසන්තති දෙක. එතකොට ඒකත් එකතු වුනහම මෙතන එනවා මෙතන 1 2 3 5 7ක්. එතකොට 17ෙන් 7ක් ගියාම 10යි අර දෙකත් එක්ක 12යි. සුකුම රූප දු 12යි. ඒක මෙතෙන්ට දැම්මා. එතකොට ඒ කියන්නේ කම්ම සමුට්ටානික නොවු රූප සුකුම රූප 12ක් මෙතනද දැම්මා. ඒ විඤ්ඤාප්ති රූප දෙකයි ආහාර රූපයයි ආපෝ විඤ්ඤාප්ති රූප දෙකයි විඤ්ඤාති දෙක. ඒක රූප කියලා දාන විඤ්ඤාති රූප දෙක. ඒ ආපෝ ආහාර ආකාශ විකාර රූප තුනම වැටෙනවා. ලක්ෂණ රූප හතරම වැටෙනවා. මොකද මේකේ අර දෙකත් එකතු වෙන හින්දා. උපචේ සංතති දෙක 17 තියෙනවා. ඊට අමතරව ඒකේ අභිදේයාර්ථ වලට එකතු වෙලා තියෙනවා ජරතා අනිච්චතා රූප දෙක. උපචේ සංතති දෙක තමා වෙන්න උපචේ සංතති දෙක මම දැන් ශ්‍රීපති මහත්මිය කිව්වා හරි මං හිතන්නේ උපචේ සංතති දෙක ඇයි ලක්ෂණ රූප හතර එනවා නම් එන්න එපා ජරතා අනිච්චතා. නෑ ලක්ෂණ රූප හතර උනේ මෙයා ඒ චිත්තද රූපයි ඍතුද රූපයි ආහාරජ රූප වලට අමතරව ජරතා අනිච්චතා රූප දෙකත් අපි දේයර්ථ වල එකතු කරනවා. ඒක සමුට්ටාන රූප නෙමෙයි නමුත් අනුපාදීන. ඔව්. එතකොට ඒක එනකොට ලක්ෂණ රූප හතරමට සම්පූර්ණ කරන්න පුළුවන් නැතලි. ඒක එකෙන් එක ලියනකොට තවත් ලියන්න ඕනනේ. ඒ හින්දා මේ විදිහට ඔන්න මෙතන රූප 17ක් කියලා 17න් මෙතන 10ක් ගියා කියලා සුකුම රූප 10යි කියලා හිතන්න එපා. තව රූප දෙකක් මෙතන තිබුණු එකතු වුණා ශ්‍රීමති මහත්මියගේ ජරතා අනිච්චතා රූප දෙක. හරිනේ. ඊට අමතරව නිර්වාණය තියෙනවා ඒ පදේ. ඔන්න දැන් මොන විදිහට තමයි මම කල්පනා කරලා මේක හැදුවේ. මේක මොනවා හරි ඕගොල්ලන්ට ඇටලුකාරී හරි මම දාලා තියෙන එකේ වැරද්දක් හරි තියෙනවා නම් කියන්න අපි හදාගමු. ඊළඟ එක උපාදාන ගොච්ඡකේ 11 වෙනි එක. ඒකා දසායතන නෝ උපාදාන ධම්මායතන සියා උපාදාන සියා නෝ උපාදාන. එතකොට දැන් අපි උපාදානයකට ගියා. උපාදාන. එතකොට ඒකේ ඔන්න උපාදාන ධම්මා නෝ උපාදාන ධම්මා වලට උපාදාන ගොච්ඡකේ අපි ආවා. ඉස්සෙල්ලා කරේ අපි ක්ලේශ ගොච්ඡකේනේ. දැන් මේ උපාදාන ගොච්ඡකේ. එතකොට ඒකේ ගිහාම එදකේ තියෙනවා මම දැන් ඒකාදස ආයතන ධම්මායතන බෙදුවා. එතකොට ඒකාදස ආයතන අපි දන්න ඕනේ. අපි දන්නවා ආයතන ඕලාරික රූප ආයතන 10යි. මෙතන වෙන්න ඕනේ සායතන කියලා ලිව්වා නම් ඇති. ඒක මට කොහොම හරි මේක ලිය වෙලා මන ආයතන ධම්මායතන. ඔය හැමතැනටම දැන් මේ ඒකාදස ආයතනනේ. ඒ හිඳ විදිහටම දාගන්න. එතකොට ඒ මෙතනින් දැන් හැමතැනම දැන් රස ආයතන. එතකොට මෙතන දස ආයතන කියලා දාගන්න. මෙතන මන ආයතන ධම්මායතන. එතකොට හරි. උපාදාන ධම්මා කියුවා මම දන්නවා අපි දෙයියට තියෙන චෛසික දෙකයි. උපාදාන ධර්ම දෙක ලෝභ දිට්ඨි. නෝ උපාදාන කියුවාම තියෙන්නේ මොකද්ද? සිත් 89යි ලෝභ දිට්ඨි වර්ජ්‍ය චෛසික 50යි රූප විචරය නිර්වාණය. දැන් ඒකාදස ආයතන නෝ උපාදාන. ඒක ගැන ගියා. එතකොට එතන රූප 28 තියෙනවානේ. එතකොට රූප ආයතන 10 මෙතනින්ම හැදෙනවා ඕලාරක රූප 12. ඊළඟට මන ආයතන අම්මන්ට පුරවන්න බුණා සිත් 89 මේක මේ විදිහට මෙතන සිත් 89 වැටෙනවා මන ආයතනෙට. ඒතර ඒකාදස ආයතන හරි උපාදානාවලට ඒවට මුකුත් එන්න බෑ. ඒක කිස්. එතකොට ඊළඟට පුරවන්න දෙන්නේ ධම්මායතනෙ. උපාදානායකට දැන් ධම්මායතනං සියා උපාදානං සියා නෝ උපාදානං දෙකටමයි තිබෙනවා. ධම්මාය උපාදානායකේ බැලුව ධම්මායතනෙට තියෙන්නේ ලෝභ දිට්ඨි චෛතසික. ඒ කියන්නේ උපාදාන ධර්මනේ. තර ඊළඟ පදයේ බැලුවොත් දන්නවා මේ සිත් 89 සංපයුක්ත ලෝභ දිට්ඨි වර්ජිත චෛසික 50ක් තියෙනවා නේ චෛසික 50. සුකුම රූප 16කුත් එනවා මෙතනින් ඉතුරු වෙච්ච. නිර්වාණයත් මේ පදයේ තියෙනවා. දේසියෙන්ම ධම්මායතනෙ හැදුවා. දැන් අභිදීයාර්ථ ඔක්කොම මේ chart එක ඇතුළට වැටිලා තියෙනවා. කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. හැම වෙලෙම චෙක් කරන්න ඔක්කොම ටික වැටුණාද කියලා. ඊළඟට උපාදානීය දුකයි.
දෙවෙනි එක උපාදානීය දුකයි. දසායතන උපාදානීය ද්වායතන සිය උපාදානීය සිය අනුපාදින මම අතටත් ඕවා ඒ උපාදාන 10 දාන්න නැතො දසායතන දාන්නන්නේ. ඒ එහෙමයි අපි හැමතැනම ගියේ. එතකොට මෙතන ද්වායතන සිය උපාදානීය සිය අනුපාදානීය. අපිට බෙදාගත්තා උපාදානීය වලට එක දැම්ම අනුපාදානීය. මෙතන දැම්ම දසායතන. මෙතන ද්වායතන. මම දන්නා ඒ ද්වායතන හැදෙන්න ඕන ඕගලන්ටත් තේරෙනවා මෙතන හැදෙන්න මන ආයතනයයි ධම්ම ආයතනයයි. ඒක දැන් සාමාන්‍ය වලට තේරෙනවා. මන ආයතනයයි ධම්ම ආයතනයයි. දැන් බැලුවා දසායතන උපාදානීය. අපි දෙයක්ද බැලුවා. උපාදානීය වලට තියෙන්නේ ලෞකික සිත් 81යි, චෛසික 52යි, රූප 28යි. අනුපාදානීය වලට තියෙන්නේ ලෝකෝත්තර ධර්ම. දැන් කිසිම සැකයක් නැතුව අසායතන උපාදානීය. මොකද රූප 28 තියෙනවා. ඊයන ඕලාරික රූප 12 මෙතෙන්ට දැම්. රූප 28 තියෙන හින්දා ඒ අභිදේයාර්ථ වල. එතකොට දැන් බලනවා මන ආයතනෙට කොහොමද පුරවන්නේ. ලෞකික සිත් 81ම එතකොට මන ආයතනෙට වැටෙනවා. ඊළඟට බැලුවා ඒ දුතු ද්වායතනකම මන ආයතන ධම්ම ආයතනයි. එතන මේ පදේට කොහොමද එන්නේ කියලා බැලුවා. ලෝකෝත්තර සිත්ට දැම්. ඊළඟට ආපහු ගියා ද අම් ආයතනේ උපාදානීය ආයකට. ඒකේ බැලුවා. ඒ අභිදේයාර්ථ වල තියෙන්නේ චෛසික 52යි. සුඛෝ රූප 16. මේ ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ බැලුවා අනුපාදානීය වලට. මොනවද එන්නේ? චෛසික 36යි නිර්වාණය. ඒකේ දැන් මේකේ අභිදේයාර්ථ සම්පූර්ණයෙන් මේකට දැම්මනේ. ඒකේ තිබුණේ චෛසික 36යි නිර්වාණයයි ඉතුරු වෙලා තිබුණේ. ඒක මෙතෙන්ට දැම්මා. ඒක සම්පූර්ණ. ඊළඟට උපාදාන සම්පයුක්ත දුකය. දසායතන උපාදාන විප්‍රයුක්ත ද්වායතනාසියා උපාදාන සම්පයුක්තා සියා උපාදාන විප්පයුක්තා උපාදාන සම්පයුක්තා උපාදාන විප්පයුක්තා වලට ඔන්න දෙක දැම්මා. දැන් දැම්මත් දසායතන ද්වායතන. ද්වායතන දෙකට කැඩුවා මන ආයතන ධම්ම ආයතන. දැන් බැලුවා අපි දෙයියාට. උපාදාන සම්පයුක්තා වලට තියෙන ලෝභ මූල අකුසල් සිත් 8යි. දික්ඛිගත විප්පුත්ත සිත් 4හි ඒ ලෝභය වර්ජිත චෛතසික 22යි. ඒ සිත් දෙක සිත් වලට අදාළ චෛසික. එතකොට ඊළඟ එකේ අභිදේයාර්ථ තියෙන්නේ ලෝභ මූල සිත් 8 වර්ජිත ඉදිරි සිත් 81යි, ලෝභ ත්‍රිකේ වර්ජිත චෛසික 49යි. අර පැත්තෙන් පැත්තකට දාපු දිට්ඨිගත විප්‍රුත් සිත් 4ේ ලෝභයයි, රූප 28යි, නිර්වාණය. මේ උපාදාන විප්‍රයුක්තායේ අභිදේයාර්ථ උනේ. දැන් අපි බලමු. උපාදාන සම්පයුක්තා. දසායතන උපාදාන විප්‍රයුක්තා. බැලුවා. උපාදාන විප්‍රයුක්තයකනේ රූප තියෙන්නේ හරි ඕලාරික රූප 12 ලිව්වා. ඊළඟට ඒක හරි ඒ වාක්‍යය ඉවරයි. දසායතනා සියා උපාදාන සම්ප්‍රයුක්තා සියා උපාදාන විප්‍රයුක්තයි. කියන්නේ මේ පද දෙකටම මන ආයතනා ධම්මා ආයතනා දෙකටම උපාදාන සම්ප්‍රයුක්තා වලටත් පද තියෙන උපාදාන විප්‍රයුක්තයකට ලියන්න පුළුවන්. දැන් බැලුවා මන ආයතනෙට. පළවෙනි පදේ තියෙනවනේ ලෝභ මූල අපසල් සිත් 8ක් ඕගොල්ලන්ගේ අභිදේය අර්ථවල. ඒක දැන්. ඊළඟ පදේට තියෙන මොනවද? ලෝභ මූල සිත් 8 වර්ජිත ඉදිරි සිත් 81 නේ සිත් 89න් 8ක් ගියාම 81 දැම්මා. ඊළඟට බැලුවා දැන් මේ පදයක් හරි. දැන් ධම්මායතනෙ කොහොමද පුරවන්නේ? පළවෙනි පදයට ගියා. ඒකේ තියෙන ටික තමයි ලියන්නේ. දිට්ඨිගත විප්‍රුත් සිත් 4ේ ලෝභේ වර්ජිත 22. ඊළඟ පදයට ගියා. මේ කියන්නේ මේ සිත් 81 පෙර සිත් 81 කියන්නේ මේක. පෙර සිත් 81 සම්ප්‍රයුක්ත ලෝභ ත්‍රිකය වර්ජිත චෛතසික 49 කියලා තියෙනවා නේ. ඊට අමතරව එකතු කරලා දෙනවා දිට්ඨිගත විප්‍රුත් සිත් 4ේ ලෝභය. සුඛ රූප 16 නිර්වාණය. පැහැදිලිනේ? ඒකේකට ගියා. ඊළඟට උපාදාන උපාදානීය දුකය. මේ උපාදාන උපාදානීය දුකය. දසායතන නවත්තබ්බා උපාදානා චේව උපාදානීයාති. උපාදානීයා චේව නොච උපාදා. මන ආයතනං නවත්තබ්බා උපාදානං චේව උපාදානීයන්ති සියා උපාදානීයං චේව නෝබුත නෝච උපාදාන සියා නවත්තබ්බං උපාදානීයං චේව නෝච උපාදානන්ති ධම්මායතනං සියා උපාදානං චේව උපාදානීයංච සියා උපාදානීයං චේව නෝච උපාදාන සියා නවත්තබ්බං උපාදානං චේව උපාදානීයන්ති උපාදානීයං චේව නෝච උපාදානන්ති. දැන් මේ බැලුවා දසායතන නවත්තබ්බා කියලා පළවෙනි පදේ තමයි නවත්තබ්බා, ඊළඟ පදේ නවත්තබ්බා නැහැ නේ. දැන් ඉස්සෙල්ලා හැදුවා පද දෙකම හැදුවා.
දැන් නවත්තබ්බා තියෙනවා දස ආයතනවලට. මන ආයතනවලට නවත්තබ්බායි වත්තබ්බායි දෙකම තියෙනවා. දෙපැත්තටම දැම්මා. ධම්මා ආයතනක් තියෙනවා වත්තබ්බා නවත්තබ්බා දෙපැත්තටම දැම්මා. එන පද සහ නොවන පද කියලා. පද දෙක ලිව්වා. දැන් පුරවනවා. දස ආයතන නවත්තබ්බා උපාදානා චේව උපාදානීයාති. අන්න ලැබුවා. ඒද මෙතන නොවන පද නවත්තබ්බා. ඕලාරික රූප 12ක්. ඒක දස ආයතනේ කියන්නේ ඕලාරික රූප ආයතන 10යි. ඊළඟට එනවා දසායතන උපාදානීයාචේව නොච උපාදාන. අන්න එතෙන්ටත් දැම්මා. එතනදී වත්තබ්බාවලට ඒක එනවා කියලා කියනවා. හරි. අපි දෙයාර්ථවල මේ පදේ රූප 28කුත් තියෙනවා. ඒතකොට මේක හරි අපි. පැහැදිලිව තේරෙනවා. මන ආයතන නවත්තබ්බා උපාදානංචේව උපාදානීයන්ති. එතකොට මන ආයතනේ උපාදානංචේව උපාදානීයන්ති කියන නොකිව යුතුයි කියන පළවෙනි පදේ. නොකිව යුතුයි. ඉතින් මේ පදේට එන්නේ නැහැනි සිත්තසූනම මේක අපි දෙයාර්ථවල සිත්තසූනම නේද? ඊළඟට මන ආයතනං සියා උපාදානීයං චේව නොච උපාදාන. පළවෙනි පදේ දෙවෙනි පදේ එනවා කිව්වා කියනවා. ඒක මොකද ලෞකික සිත් 81ක් තියෙනවා අපි දෙයාතර. ලෞකික සිත් 81 දෙන්නට දැම්මා. එතකොට නවත්තබ්බා මන ආයතනං සියා නවත්තබ්බා උපාදානීයං චේව නොච උපාදානන්ති. ඒ කියන්නේ නොකිය යුතු පදේ කැලලුකුත් තුන උපාදානීයා චේව නොච උපාදාන. නොකිය යුතු. බැලුවා. ලෞකික සිත් 81කින් අන්නේ වූ ලෝකෝත්තර සිත් 8. එතෙන්ට දැම්මා. එතකොට ඊළඟට බැලුවා ධම්මායතන. තියෙනවා පද දෙකටම දාලා නේ උපාදානං චේ උපාදානීයංච සියා උපාදානීයං චේව නොච උපාදානං. පද දෙකටම තියෙනවා. දැන් දෙකටම ගිහිලා බැලුවා. ධම්මායතනෙට එන පද මොනවද තියෙන්නේ කියලා. දැන් තියෙනවා මෙතන තියෙනවා සිත් 89. මේ සිත් 89 මෙතන අපි මෙතන සමාවෙන්නේ ඉස්සෙල්ලා අපි මේකනේ නවත්තබ්බායක නෙමෙයි අපි එන වත්තබ්බා පැත්තට. අපි බැලුවා අපි දෙයියාර්ථවල තියෙනවා ලෝභ දිට්ඨි චෛසික දෙක කියලා දාලා මේ පදේ. ඒක පිළිතුරු. ඊළඟ පදේට ගියා. ඊළඟ පදේ තියෙනවා ලෞකික සිත් 81 සංපජුක්ත උපාදාන ධර්ම. ඒ කියන්නේ ලෝභ දිට්ඨි වර්ධිත චෛසික 50ක් තියෙනවා. සුකුම රූප දක්ද ආසයක් අරගන්න පුළුවන් මෙතනින් රූප 28 න් ඉතුරු වුණා 16ක්. ඒතර දැන් මේකේ වත්තබ්බා පැත්තේ මනායත ධම්මායතනේ පිරෙව්වා. දැන් නවත්තබ්බා එකටක් තියෙනවා නේද? පද දෙකටම නවත්තබ්බා පැත්තක් තියෙනවා. ඒකට ගියා. ඒකර අපි දන්නවා මේ සිත් 89 සංපයුක්ත චෛතසික 52 න් ලෝභ දිට්ඨි අඩු කරනවා. එයි ඒක මේ පැත්තේ වා. එතන වත්තබ්බා ගොඩේ තියෙනවානේ. ඒක අඩු කළා චෛතසික 50ක් කියලා ලිව්වා. ඊට පස්සේ මේ පැත්තේ දෙනවා ඕලාරික රූප දු 11 නවත්තබ්බා කියලා. ඉතින් නවත්තබ්බාවට සුමු රූප 16 දැම්මා. ඒ පදේට අයිති වෙලා නැහැ නිර්වාණය. ඉතින් නිර්වාණයත් ලිව්වා. ඉතින් මෙතෙන්ට ගියා. මෙතනදී අපි බැලුවා ලෝකෝත්තර සි මෙතන තියෙනවා ලෝභ දිට්ඨි චෛතසික දෙකක් අපි පැත්තකට දාලා. ඒ ලෝභ දිට්ඨි චෛතසික දෙක සංයුක්ත වෙන්නේ ලෝභ මූල සිත්වල නේද? ලෝභ දිට්ඨි ලෝභ මූල සිත් අටේ සංයුක්ත උපාදාන ධර්ම දෙක. ලෝභ දිට්ඨි චෛතසික දෙක. ඒ කියන්නේ ඊළඟට මේ ලෝකෝත්තර සිත් අටේ සංයුක්ත චෛතසික 36ක් තියෙනවා නේ. ඒකත් වෙනවා නවත්තබ්බාවලට. පැහැදිලිනේ මේ සිත් දැම්මන චෛතසිකත් එන්නේ නේ. චෛතසිකත් දැම්මා. නිර්වාණය පද දෙකටම දාලා නැහැ නිර්වාණය. අපේ මේකත් අර කලින් හදපු ඒව ඕග යෝග ඒ විදිහම තමයි. ඒ නිසා මේකේ ලොකු ගැටලුවක් නැතුව ඇති. තියනවනම් අහන්න. ඊළඟ උපාදාන සංයුක්ත දුකය. දස ආයතන නවත්තබ්බා උපාදානා චේව උපාදාන සංයුක්තන්ති. උපාදාන සංයුක්තං චේව නොච උපාදානන්ති. මන ආයතනං නවත්තබ්බං උපාදානං චේව උපාදාන සංයුක්තන්ති. සියා උපාදාන සංයුක්තං චේව නොච උපාදාන. සියා නවත්තබ්බං උපාදාන සංයුක්තං චේව නොච උපාදානන්ති. ඕලොත් පොතේ බලන්න මම සමහරට වැරදිට ලියලා ඇති. ධම්මායතනං සියා උපාදානං චේව උපාදාන සංයුක්තංච සියා උපාදාන සංයුක්තං චේව නොච උපාදාන. සියා නවත්තබ්බං උපාදානං චේව උපාදාන සංයුක්තංති උපාදාන සංයුක්තං චේව නොච උපාදානන්ති. දැන් බැලුවා පද දෙක ලිව්වා. උපාදාන චේව ධම්ම උපාදාන සංයුක්තාච උපාදාන සංයුක්තාච චේව නොච උපාදාන. දැන් බැලුවා වත්තබ් අස ආයතන දෙපැත්තටම තියෙනවා නෑ පොඩි අස ආයතන නවත්තබ්බා නේ දස ආයතන නවත්තබ්බා මේ පැත්තට විතරයි. අනිත් එක කියන්නේ වත්තබ්බා. ඒතර නවත්තබ්බා පැත්තට විතරයි අස ආයතනේ දාන්න තියෙන්නේ මට. එතකොට මන ආයතන ආනේ සමාවෙතන් තීපි දෙපැත්තටම තියෙනවා සමහර.
දසායතන නවත්තබ්බා කියලා සම්පයුත්තන් තීපි සම්පයුත්තන් තීපි කියලා. ඒ කියන්නේ දෙපැත්තටම නොකිව යුතුයි. පද දෙකටම නොගෙනිය යුතුයි. ආ දෙකටම පොදුවේ දැම්මයි මේ හරහට ඉවත් ගන්න නැතුව. ඕලාරික රූප දෙක. එතකොට මනායතනං සියා නවත්තබ්බා උපාදානංච. ඒතර මේ මනායතනේ නවත්තබ්බක් තියෙනවා, වත්තබ්බක් තියෙනවා. ඒ දෙපැත්තටම දැම්මා. හැබැයි අසායතනේ ආවේ නවත්තබ්බා පැත්තේ විතරයි. ධම්මායතනේ බලන්න වත්තබ්බක් තියෙනවා, නවත්තබ්බක් තියෙනවා. ධම්මායතනේ දෙපැත්තටම දැම්මා. දැන් පුරෝණා. දැන් මේ මම දසායතනේ පෙරෙව්වානේ, දැන් අනායතනේට ගියා. මනායතනං නවත්තබ්බා. උපාදානං චේව උපාදාන සම්පූර්ණත්. දැන් බැලුවා. ඒ පදේ අභිදේයාර්ථවලට අයිති වෙලා නැහැ නේද? මේ පස්සේ පදේ අභිදේයාර්ථවලට අයිති වෙලා නැහැ නේද සිත්? එතකොට මන් දන්නවා සිත් 89 මේ පදේට යන්නේ නැහැ. සිත් 89 දැම්මා. දැන් ඊළඟට තියෙන මනායතනං සියා උපාදාන සම්ප්‍රයුක්තං චේව නොච උපාදාන. ඒ කියන්නේ එවැනි පදේට කිව යුතු කොටසක් තියෙනවා. ඒ මොනවද කොටස? ලෝභ මූල සිත්තට. ලෝභ මූල සිත්තට තියෙනවා. එයට ඒ පදයටම නොකිය යුතුයි කියලා දෙනවා. ධම්මායතන වලට දාලා තියෙනවා. නෑ නෑ සියා නවත්තබ්බං දාලා තියෙනවා මනායතනේට. ආයි උපාදානං චේව නොච උපාදානියත්. ඒ කියන්නේ දෙවනි පදයට නොකිය යුතු කොටසකුත් තියෙනවා. ඒ මොනවද? ලෝභ මූල සිත් අටෙන් අන්‍ය වූ ඉතිරිසි 81. පැහැදිලිනේ. ඊට පස්සේ ගියා. දැන් මේ පදේ සම්පූර්ණයි නේ. මන ආයතනේ නවත්තබ්බා මෙතන දැම්ම, වත්තබ්බා දැම්ම, නවත්තබ්බා දැම්ම සම්පූර්ණයි. දැන් ධම්මායතනෙට ගියා. සියා උපාදානං චේ උපාදාන සම්පූර්ණං චේ. කියන්නේ පද දෙකටම ධම්මායතනේ කිව යුතු කොටසක් තියෙනවා. ඒ මොනවද? ගියා. අපි දෙයාර්ථ වලින් ගත්ත කිව යුතු කොටස. මොකද? දිට්ඨිගත සම්පූර්ණ සිත් හතරේ ලෝභ දිට්ඨි චෛසික දෙක කියලා ලියලා දෙනවා අභිදේයාර්ථවල. ඒක වැටෙන ධම්මායතනෙට. පළවෙනි පදේ දෙවෙනි පදේ තියෙනවා ලෝභ මූල සිත් අටේ සංයුක්ත ලෝභ දිට්ඨි චෛසික 20. ඒක දැම්මා. දැන් අභිදේයාර්ථ සම්පූර්ණයෙන් මේ අභිදේයාර්ථ තියෙන්නේ මේ ටික තමයි. මේ ටිකෙන් මේක සම්පූර්ණ කරලා දෙන වත්තබ්බා පැත්තෙන්නේ අභිදේයාර්ථ ඔක්කොම ඇතුළත් කරලා දෙනවා. දැන් නවත්තබ්බා වල ධම්මායතනෙට ගියා. අපි දන්නවා මේ සිත් 89 චෛසික 52ක් සම්ප්‍රයුක්තයි. එන ලෝභ දිට්ඨි අඩු කරන්න ඕනේ. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරේ ලෝභ දිට්ඨි නේ. දැන් මේ දිට්ඨිය තියෙන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරේ විතරයි නේ. ලෝභයේ තියෙනවා සිත් අටේම ලෝභ මූල. ඒ හින්දා අපි මෙතන ලෝභ දිට්ඨි වර්ධිත කරාට චෛසික 51යි යන්නේ. ඇයි? දිට්ඨිය විතරයි මෙතන අඩු වෙන්නේ. ලෝභයේ තියෙනවා දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරේ. ඒ හින්දා මෙතන අඩු වෙන්නේ චෛතසික ලෝභ දිට්ඨි වර්ධිත චෛසික 51යි. ඊට අමතරව මෙතන සුඛම රූප දාසියාව නිර්වාණයේ පදයට ඇතුළත් නැහැ. මේ පැත්තේ පුරවන්නේ කොහොමද බැලුවා? මෙතන තියෙනවා ලෝභ දිට්ටි වර්ජිත කරලා. ඒ කියන්නේ මොකද්ද? ලෝභ මූල සිත් අටේ සම්පයුක්තනේ ලෝභ දිට්ටි චෛතසික දෙක. ඊට අමතරව තියෙනවා මේ සඳහන් පෙර සඳහන් සිත් 81. ඒ කියන්නේ මේ දෙක කොයි කොහොමටවත් මේ පදයට එන්නේ නැහැ. නේ? මේ ලෝභ මූල සිත් අටේ දිහට මේ චෛසික දෙක එන්නේ නැති හින්දායි මේ පැත්තට දැම්මේ. ඊට අමතරව අපි නවත්තබ්බා පැත්තේ දෙනවා සිත් 81ක්. ඒ සිත් 81 කියන්නේ පෙර සඳහන් කියන්නේ ඒක. 81 සම්ප්‍රයුක්ත ලෝභ ත්‍රිකය වර්ධිත චෛසික 49ක් තියෙනවා. නේ? සුඛම රූප දාසය නිර්වාණය. පැහැදිලි නේද? ඇයි අපි ලෝභ ත්‍රිකය අයින් කරේ ශ්‍රීමති මහත්මී? හේතුවක් කියන්න ඕනද? මොකද්ද? ලෝභ ත්‍රිකය පැත්තකට දැම්මේ ඇයි මෙතෙන්දී අපි? ලෝභ ත්‍රිකය වර්ධිත කිව්වේ. උපාදාන සම්පයුත්තා චේව ධම්ම. එතකොට එතන ලෝභ දිට්ටි වර්ධිතනේ. ලෝභ දිට්ටිනේ ලෝභ ත්‍රිකය. ලෝභ ත්‍රිකය මම මෙතන අඩු කරා. මොකද ඔයා ওই වගේ ප්‍රශ්න ඇහුවාද? ධාතු කතාවල දීගෙන මම මේක ආයෙ ගිහට එතකොට දැන් මතක් වෙයි කියලා. ලෝභ ත්‍රිකය ඇයි මෙතන ලෝභ මූල සිත් අතම මෙතනින් පැත්තකට මේ අයිතසික වල මෙතන මේ ලෝභ ත්‍රිකය තියෙනවනේ. ඔව්. එහෙනම් මේ චෛසිය 52 තුල ඒකට අදාළ ඒක තියන්න බෑ. ඒකේ හිඳ පැත්තකට ගියා. චෛත්‍යික 49ක් ආවේ ඒක. ලෝභ ත්‍රිකය වර්ධිත. ඊළඟට උපාදාන විප්‍රයුක්ත උපාදානීය දුකය. අපි මම හිතන්නේ මේකෙන් නවත්තමුනේ. මේ හරි. දසායතන උපාදාන විප්‍රයුක්ත උපාදානීය, ද්වායතනාසිය උපාදාන විප්‍රයුක්ත උපාදානීය, සිය උපාදාන විප්‍රයුක්ත අනුපාදානීය. සිය නවත්තබ්බා. උපාදාන විප්‍රයුක්ත උපාදානීයති උපාදාන විප්‍රයුක්ත අනුපාදානීයති. ඒ කියන්නේ දැන් මේකේ හදා ගන්න ඕනේ මේ පද දෙක ලිව්වා. උපාදාන විප්‍රයුක්ත පද දෙකම ලිව්වා. මේ හයවෙනි එක.
එතකොට මේකේ තියෙන්නේ අසායතනා තියෙන්නේ වත්තබ්බා පැත්තට විතරයි. නවත්තබ්බා පැත්තට දාන්න බෑ. ද්වායතනා තියෙනවා වත්තබ්බා පැත්තටයි නවත්තබ්බා පැත්තටයි නවත්තබ්බා වලක් තියෙනවා. දැම්මා. ඒතොර අපි දැන් දසායතනේ අමතර වෙන්න ඕනේ මන ආයතනේ මේක දාන ඕනේ නිල් පාටින්නේ. මේක දාන්න ඕනේ මට මේක දාන්නේ නිල් පාටින්නේ කොහොද? ඒවා මෙතන ඉන්නේ දසායතනා ද්වායතනා නේ. ඒතකොට ආයතන 12 සම්පූර්ණයි. මේ දීපු ඒවා. අපිට දීපු ඒවා තමයි දෙබුරු පාටින් ගන්න. ඒතර මන ආයතනයි ධම්ම ආයතනයි. දැන් අපි යනවා. අභිදේයාර්ථ බලනවා නේ. අභිදේයාර්ථ බැලුවාම මොනවද මේකේ තියෙන අභිදේයාර්ථ? තියෙනවා පළවෙනි පදේට ලෝභදි ලෝභ මූල සිත් අටේ ලෝභ මූල සිත් අට වර්ජිත ලෞකික සිත් 73යි ලෝභ ත්‍රිකේ වර්ජිත චෛසික 49යි විත්තිගත විප්‍රුත් සිත් හතරේ ලෝභයයි රූප 28යි පළවෙනි පදේට. දෙවෙනි පදේට තියෙනවා ලෝකෝත්තර ධර්ම. ඒතරේ පළවෙනි එකට ගමු. දස ආයතන උපාදාන විප්‍රුත් උපාදාන ඉන්න. හරි. ඒ පදේ තමයි රූප තියෙන්නේ. ඕලාරික රූප 12 දැම්ම අපි එතෙන්ට. ඒතකොට ද්වායතනා කිව්වම අපි දන්නා මන ආයතනය ධම්ම ආයතනය. අපි බලමු දැන් ඉතල මන ආයතනේ වත්තබ්බා පැත්තට එන්නේ පද දෙකටම මොනවද කියලා. වත්තබ්බා වලටත් එන්න ඕන නවත්තබ්බා වලටත් එන්න. අපි වත්තබ්බා ප්‍රෝහිණි. අපි දන්නවා මේ පදේ දෙන ලෝභ මූල සිත් අට වර්ධිත ඉතිරි ලෞකික සිත් 73ක් කියලා නේ. ලෞකික සිත් 81කින් 8ක් ගියාම ලෞකික සිත් 73යි. ඊට අමතරව අනිත් පැත්තේ දෙන ලෝකෝත්තර සිත් අට ඒක තමයි මන ආයතනේ කියන්නේ. දැන් අපි ඒකෙම ධම්මා ආයතනයක් කරවගෙන නවත්තබ්බා පැත්තට යන්න කලින් අපි දන්නවා ලෞකික සිත් 73 සම්පයුක්ත අතර ලෝභ සිත් නැහැ ලෝභ තිකේ වර්ධිත චෛසික 49යි දික්තිගත විපුත් සිත් හතරේ ලෝභයකුත් එකතු වෙලා තියෙනවානේ පදේට අභිදේය අර්ථවල ඒකයි සුකම රූප 16යි හරිනේ. ඊට අමතරව ඊළඟ පදේ තියෙනවා ලෝකෝත්තර සිත් අටේ සම්පයුක්ත චෛසික 36යි නිර්වාණය. දැන් අභිදේය අර්ථවලින් මේක පුරවලා තියෙනවා. අභිදේය අර්ථ මොකුත් ඉතුරු වෙලා නැහැ. දැන් නවත්තබ්බා වෙන්නේ මෙතනදී අර වගේ මෙතන අරගන්න බෑ ලෝකෝත්තර සිත් අට ආහම් මෙතෙන්ට. අපි අර මේ ධාතු පඤ්ඤපුච්චකේ වගේ මෙතනතර ලෝභ මූල සිත් අට තමයි මේක නිප්පත් සප්පදේශ උනේ ලෝභ මූල සිත් අටයි විද්ධිගත නිප්පු සිත් අටයි ලෝභේ වර්ධිත චෛතසික 22යි. ඊළඟ ටික අපි ඊළඟ ටික ඇතරම ලේසි දෙකලා අපි දැන් 3:20යි නේ. අපි දැන් නවත්තනවද? කොද කියන්නේ මට නම් අද ටිකක් අමාරුයි. මම නම් අයින් වෙන්නයි හිතුවේ. දැන් ඒක තමයි දැන් ඒක තමයි මමත් හිතන්නේ. අනිත් කන් එහෙනම් නවත්තමු චන්දිකා. හරි එහෙනම් දැන් අපි අදට අපි නවත්තමු. එහෙනම් අපි මෙතනින් අමාර කරමු. හොඳයි ගොඩක් පින්. එහෙනම් රත්නායක මහත්තයා අපි එහෙනම් නවතිනවා. බොහොම පින්. මේ එතකොට අනිත් දවසේ කරන්න තියෙන 253 වෙනි එකද අපිට ආවේ? ඉන්න පොඩ්ඩක්. ඒ වගේ නේ. අපිට බලත් ඇකින් රෙකෝඩින් කියන්නේ ඔ කිලේස දුකේ නේ. කිලේස දුකේ නෝ. හරි හරි. ඒ ටික ලේසි ඇත්තටම. ඒවල ගොඩක් ඒවල හුඟක් කියලා ලේසි. හැබැයි තියෙනවා ඒ අමාරු ඒවා තිබුණා ටිකක් අර කම්ප්ලිකේටඩ් ඒවා ඡායතන ඒ වගේ දාපු ඒවා. හොඳයි බොහොම පිං ඔබතුමීට බොහොම පිං. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චන්දිකා මහත්මිය. තෙරුවන් සරණයි චන්දිකා මහත්මිය. තෙරුවන් සරණයි.